Namaskar Viva Budurvanata Samada Buduhimi Saranayami Namaskar Viva Damruvanata Samada Sadham Saranayami Namaskar Viva Sangaruvanata Samada Mahasangha Saranayami Namaskar Viva Tunuruvanata Samada Tisarana Saranayami Sadhu. Pingvatni Ada Nikini Purapasaloswak Pohe Davasi මේ පින්වතුන් අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවක් අහන්නයි සූදානම් වෙන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ ආරි සත්‍ය හතරක් දේශනා කරන්නයි. ඒ ආරි සත්‍ය හතර තමයි දුක දුක උපද්දවන හේතුව දුකෙන් නිදහස් වීම දුකෙන් නිදහස් වන්නා වූ මාර්ගය. ඉතින් මේ කාරණේදී බුදුරජාණන් වහන්සේ දුක කියලා පෙන්වලා දුන්නේ ඉපදීමත් සමගම කෙනෙක්ට උරුම වෙන දේ. ඊළඟට දුක උපද්දවන හේතුව කියලා උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? තෘෂ්ණාව තමයි මේ දුක උපද්දවනවා. ඒ කියන්නේ මේ දුක නැති වෙන්න නොදී දිගින් දිගට පවත්වන්නේ තෘෂ්ණාව කියලා. දුකින් නිදහස් වීම කියලා උන්වහන්සේ දේශනා කළේ මොකද්ද? තෘෂ්ණාවෙන් නිදහස් වීම. තෘෂ්ණාවෙන් නිදහස් වුනොත් දුකින් නිදහස් වෙනවා කිව්වා. ඒ තෘෂ්ණාව නැති කරන්නා වූ මාර්ගය හැටියට පෙන්වුවේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දුකින් නිදහස් වීම කියලා කියන්නේ මොකෙන් නිදහස් වීමද? තෘෂ්ණාවෙන් නිදහස් වීම. එන නිවන කියන්නේ මොකද්ද? තෘෂ්ණාව නැතිවීම. කය නැතිවීම හෝ සිත නැතිවීම නෙවෙයි. නිවන කියන්නේ මොකද්ද? තෘෂ්ණාව නැතිවීම. එතකොට මේ තෘෂ්ණාව නැති වුණොත් මේ හේතුඵල දහමක් නම් මේකේ තියෙන්නේ. තෘෂ්ණාව නැති වුණොත් ආයේ තෘෂ්ණාව නිසා උපදින දේවල් ආයි උපදින්නේ නැහැ. ඉතින් මේ කාරණේ අවබෝධ කරගන්න සාමාන්‍යයෙන් සෑහෙන ජීවිතය ගැන මෝරපු බවක් තියෙන්න ඕනේ. ලපටි බවක් නෙවෙයි. ජීවිතේ මෝරපු බවක්. ඒ මෝරපු ගතියට තමයි අපි සංසාරයේ පුරුදු කරපු පින කියලා කියන්නේ. ඒ පින නැත්තම් ජීවිතේ ලපටි. සාමාන්‍ය ඔබ වුණත් හිතන්ද ගහක කොළක ගෙඩි හට ගන්න ඒ ගහ මොකද්ද වෙන්න ඕනේ? මෝරන්න ඕනේ නේද? මෝරන්න ඕනේ. ඒ ගහ මේරුවාම තමයි
නිසි කලට පලගන්නේ. ඒගා මෝරණකම් කාලයක් යනවා. ඒ වගේ මිනිස්යාට ලපටිකමෙන් බේරෙන්න කාලයක් යනවා. අපිට මේ ජීවිතයේ ධර්මය හම්බු වුණා කියලා හම්බු වෙච්ච පමණින් අපි මෝරන්නේ නැහැ. මේ ලපටිකම් නිසා තියෙන ඇටරකම් නැති වෙන්නේ නැහැ එකපාරට. ඒව හිමින් හිමින් නැතුව ගිහින් මෝරන්නේ. සාමාන්‍ය ජීවිතේ ඒ මෝරපු බව තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ තමයි හඳුනගන්නේ. සමහර පුංචි අයට ගැඹුරු ධර්මයේ දේශනා කරනවා. එතකොට ඒ පිරිස අවබෝධ කරනවා. සමහරුන්ට අවබෝධයට උනන්දු ඇති වෙන්න උන්වහන්සේ වැඩ කරනවා. ඉතින් ඒ වගේ මේ අදා පිගෙන ගන්නේ සංයුත්ත නිකායේ ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම මාළුන්කෙපුත්ත සූත්‍රය. මාළුන්කෙපුත්ත කියන්නේ කෙනෙකුගේ නමක්. ඒ මාළුන්කෙපුත්ත කියන කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට එද්දී වයසයි. වයසනුත් මෝරලා. මේ වයසට ගිහින් එන්න කෙනා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. පැවිදි වුණාට පස්සෙත් උන්වහන්සේ හැඳින්වෙන්නේ මාළුන්කෙපුත්ත කියන නමින්. දවසක් මේ මාළුන්කෙපුත්ත භික්ෂුව බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා උන්වහන්සේට වන්දනා කරලා කියනවා, අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මාත් භාග්‍යතුන් වහන්සේගෙන් උපදේශයක් අරගෙන හුදෙකලාවේ වීරිය ගන්න කැමතියි. මාත් භාග්‍යතුන් වහන්සේගෙන් උපදේශයක් අරගෙන හුදෙකලාවේ වීරිය ගන්න කැමතියි. ඒ සඳහා මටත් කෙටියෙන් උපදේශයක් දෙනසේක්වා. ඒ කිව්වේ මේ මාළුන්කෙපුත්ත භික්ෂුව දැක්කා සමහර තරුණ භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මහා බණ කියන්නේ. ඒ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, භාග්‍යවතුන් වහන්සේ, මම වීරිය ගන්න කැමැති හුදෙකලාවේ මට ඒකට උපදේශයක් දෙන්න. කිව්වම බොහොම පුංචි එකක් දෙනවා. පුංචි උපදේශයක් දෙනවා. ඒ උපදේශේ දෙන්නේ යාගේ උන්වහන්සේලාගේ චරිතය බලලා. ඒ මෝරපු ජීවිත සසරේ. ඉතින් මේ වයසට පලච්ච කෙනත් අර තරුණ භික්ෂුන් වහන්සේලා ඉල්ලපු ආකාරයට කෙටියෙන් උපදේශයක් ඉල්ලුවා. මර කෙටියෙන් උපදේශයක් දෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අර මාළුන්කෙපුත්ත භික්ෂුවගෙන්, දැන් මාළුන්කෙපුත්ත භික්ෂුව තරුණ කෙනෙක්ද වයසක කෙනෙක්ද? වයසක කෙනෙක්. මේ වයසක වුණාට මම ඉල්ලන්නේ මොකද්ද? අර තරුණයන්ට දෙන ක්‍රමේ. කෙටි එක, කෙටි උත්තරයක්, කෙටි උපදේශයක් කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, මාළුන්කෙපුත්ත ඔබ වැනි හොඳටම වයසට පලච්ච අයත් කෙටියෙන් උපදෙස් ඉල්ලනවා. මම එතකොට තරුණ භික්ෂුන් වහන්සේලාට මොනවද කියන්නේ? ඔබ වැනි වයසක අයටත් කෙටියෙන් ඉල්ලනවා නම්. එතකොට කියනවා, අනේ ස්වාමීනි, මං වයසට පලච්ච කෙනෙක් බව හැබෑව. නමුත් භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් මට දේශනා කරනවා නම් මට භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරන දේ විස්තර වශයෙන් තේරුම් ගන්න පුළුවන්කම තියනවා. මට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට
ධර්මය මගේ ජීවිතයට දෑවැද්ද කරගන්න පුළුවන්කම තියෙනවා කිව්වා. ධර්මයේ දායාදේ කරගන්න පුළුවන්කම මට තියෙනවා කිව්වා. දැන් හරි ලස්සන උත්තරයක් නේද? දැන් බලන්න මේ එතකොට මේ වයසක කෙනා ගැටුණාද? ගැටුනේ නැහැ. අනේ මට මෙහෙම කියනවා කියලා පසුබෑවද? නැහැ. කිව්වේ මොකද්ද? අනේ ස්වාමීනි මං වයසට ගියත් මටත් කෙටියෙන් ලැබෙන උපදේශය විස්තර වශයෙන් තේරුම් ගන්න පුළුවනි. මම භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දේශනා කරන දේ විස්තර වශයෙන් අහගෙන මේ ධර්මයට උරුමකාරීක් වෙන්න කැමතියි කිව්වා. මේ ධර්මයට උරුමකාරීක් වෙන්න මාත් කැමතියි කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ ලස්සන දහම් උපදේශයක් දෙනවා. මාළුන්ගේ පුත්ත ඔබ මොකද්ද හිතන්නේ කියලා අහනවා. ඔබ ඇහෙන් යම් රූපයක් මෙතෙක් දැකලා නැත්තම් යම් කිසි රූපයක් ඔබ ඇහෙන් මෙතෙක් දැකලා නැහැ. මීට කලින් දැකලත් නැහැ. කොහේදීවත් දැකලත් නැහැ. දැන් දැකලා දැන් දකින්නෙත් නැත්තම් මීට කලින් දැකලත් නැත්තම් ඒක දකින්න ඕනේ කියලා හැඟීමකුත් නැත්තම් හොඳට අහන්න මේ බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය. මාළුන්ගේ පුත් ඔබ ඇහෙන් යම් රූපයක් දැකලා නැත්තම් මීට කලින් දැක තිබිලා නැත්තම් දැනුත් ඒ රූපේ දකින්න නැත්තම් ඒ රූපේ දකින්න ඕනේ කියලා අදහසකුත් නැත්තම් එබඳු රූපයක් ගැන ඔබට ආසාවක් තියෙනවාද? කැමැත්තක් තියෙනවාද? ප්‍රේමයක් තියෙනවාද කියලා ඇහුවා. එතකොට මාළුන්ගේ පුත් කියනවා නෑ ස්වාමීනි. මං යම් රූපයක් දැකලා නැද්ද? මං යම් රූපයක් මීට කලින් දැකලා නැද්ද? දැන් දැකින්නෙත් නැද්ද? ඒ නොදකපු ඒ රූපේ දකින්න ඕනේ කියලා හැඟීමකුත් නැද්ද? මට ඒ ගැන කිසි ආසාවක් ප්‍රේමයක් නැහැ කිව්වා. එහෙනම් ඒකේ තේරුම මොකද්ද? අපිට මේ ආසාවල් හටගන්නේ දැක්කට පස්සේ. යම් රූපයක් දැක්කාද ඒ රූපේ දැක්කට පස්සේ අපේ හිතේ ආසාවක් ඇති වෙනවා. යන් රූපයක් දැන් දකින්නවාද දැන් දකින්නකොට ආසාවක් ඇති වෙනවා. ආසාව ඇති වුණාට පස්සේ ආයේ දකින්න ඕනේ කියන හැඟීම ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ගේ පුත්ත ඔබට යම් කිසි ඔබ අහි කනින් අහන ශබ්ද ඔබ යම් ශබ්දයක් අහලා නැද්ද? ඒ ශබ්දය ඇසූ බවක් දන්නෙත් නැද්ද? දැන් අහලත් නැද්ද? එබඳු ඒ නොඇසූ ශබ්දය අහන්න ඕනේ කියලා ඕන කමකුත් නැද්ද? ඒ කෙරෙහි ඔබේ ආසාව තියෙනවාද? ප්‍රේමයක් රාගයක් තියෙනවාද කියලා ඇහුවා. එතන මාළුන්ගේ පුත් උත්තර දුන්නේ මොකද්ද? අනේ නෑ ස්වාමීනි කිව්වා. ද අපිට වුණත් නොයසු දෙයක් කෙරෙහි අපිට ආසාවක් තියෙනවද? නෑ. අපි යම් කිසි දෙයක් අහන්න නම් ඇසු දෙයක් ඇසු ශබ්දයක් තමයි අහන් ආසාව හටගන්නේ. නොඇසු ශබ්දයක් නෙමෙයි.
එවගේම බුදුරජාණන් වහන්සේ අහනවා එවගේම මාළුන්ගේ පුත්ත ඔබට නාසයෙන් යම්කිසි ගන්ධයක් ආග්‍රහණය කළ නැත්නම් යම්කිසි ගන්ධයක් ගැන ඔබේ අත්දැකීමක් නැත්නම් දනුත් තිබඳු ගන්ධයක් අත්දකින්නේ නැත්නම් ඉබඳු එකක් නාසයෙන් දැනගන්න ඕනේ කියලා ඔබේ ආසාවක් ඇති වෙනවාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි කිව්වා. ඊට පස්සේ ආනවා මාළුන් කිපුද්ද යම් රසයක් දිවෙන් දැනගෙන නැද්ද? යම් රසයක් දැන් අපි දිවෙන් දැනගන්න ඕනේ රස වර්ග කහට රස, ඇඹුල් රස, පැණි රස ආදී වශයෙන් යම් රසයක් දිවෙන් දැනගෙන නැද්ද? දැනුත් දන්නේ නැද්ද? එබඳු රසයක් දැනගන්න ඕනේ කියලා ආසාවක් ඇති වෙනවාද කියලා ඇහුවා. ඇති වෙනවාද? නෑ ස්වාමීනි කිව්වා. ඊට පස්සේ අහනවා යම් ස්පර්ශයක් කයට දැනිලා නැද්ද? යම් ස්පර්ශයක් කයට දැනිලා නැද්ද? කයට නොදෙනුණු, කයට නොතේරුණු ඒ ස්පර්ශය ගැන දැකලා නැත්තම්, අහලා නැත්තම්, දැනගන්න ක්‍රමයක් නැත්තම්, එබඳු දෙයක් ස්පර්ශයක් කයින් දැනගන්න ඕනේ කියලා ආසාවක් ඇති වෙනවාද කියලා ඇහුවා. ඇති වෙනවාද? නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ගේ පුත්ත මනසට සිටිවිලි එනවා. යම් සිටිවිල්ලක් මනසින් හිතල නැද්ද? මනසින් දැනගෙන නැද්ද? එය දැනගන්න ඕනේ කියලා ආශාවක් ඇති වෙනවාද කියලා අහනවා. නෑ කියනවා. එහෙනම් මාළුන්ගේ පුත්ත තේරුම් ගන්න කියනවා. දැක්කොත් යමක් ඒක දැකීම මාත්‍රයකින් නවත්ත ගන්න කියනවා. ඒ කිව්වේ එකකින් ආසාවකට යන්න එපා. දැක්කොත් දැකීම මාත්‍රයකින් නවත්ත ගන්න. යමක් ඇසුනොත් ඇසීම මාත්‍රයකින් ඒක නවත්ත ගන්න. යමක් ආග්‍රහණය කළොත් ආග්‍රහණය කිරීම ප්‍රමණකින් නවත්ත ගන්න. යම් රසයක් විඳොත් ඒ රසය විඳීම් පමණකින් නවත්ත ගන්න. කායට යම් පහසක් ලැබුණොත් ඒ පහස දැනීම් පමණකින් නවත්ත ගන්න. හිතට යමක් හිතුනොත් සිතීම් මාත්‍රයකින් නවත්ත ගන්න. ඒ සාමාන්‍ය මානසික ස්වභාවය මොකද්ද? ඇසෙන් යමක් දැක්කොත් ඒක නැවත නැවත හිතනවා. ඒක නැවත නැවත හිත හිතා ආස්වාදය මෙනෙහි කරනවා. ආස්වාදය මෙනෙහි කරන නිසයි ඒක නැවත නැවත හිතන්න ඕන වෙන්නේ. ආස්වාදය මෙනෙහි කරන්නේ නැත්නම් ඒක නැවත නැවත හිතන්න ඕන වෙන්නේ නැහැ. එතකොට ආස්වාදය මෙනෙහි කරන නිසා නැවත නැවත ඇසින් දැකපු රූපේ හිතන්න ඕනේ. එතකොට බැලීමේ ආසාව ඇති වෙනවා. කණින් අහන ශබ්දෙත් එහෙමයි. ඒ ශබ්දයේ ආස්වාදයේ මෙනෙහි කරනකොට නැවත නැවත ඒක අහන්න ආසයි. නාසයේ දැනෙන ගන්ධයත් එහෙමයි. ඒකේ ආස්වාදයේ මෙනෙහි කරනකොට නැවත නැවත නාසයේ දැනෙන ගන්ධයට ආසා කරනවා. දිවට දැනෙන රසයත් එහෙමයි. නැවත නැවත රසය මෙනෙහි කරනකොට ඒ රසය නැවත නැවත ලබන්න ආසාව ඇති වෙනවා. කයට දැනෙන පහසත් එහෙමයි. ඒ පහස ගැන ආස්වාදයේ මෙනෙහි කරද්දී ඒ පහස නැවත නැවත ලබන්න ආසාව ඇති වෙනවා. මනසට සිතෙන සිතිවිලිත් එහෙමයි. ඒ සිතිවිලි නැවත නැවත මෙනෙහි කරන්න ආස්වාදෙන් නැවත නැවත හිත හිතා ඉන්න
ආසයි තියෙනවා. මේක නිසයි මේ සසරේ අපි යන්නේ. නොනවති යන්නේ නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා ඒ නැවත නැවත හිත ආසාව පිහිටුවා ගන්නෙ නැතුව යමක් ඇහෙන් දැක්කනම් දැකීම මාත්‍රයකින් ඒ ක්‍රියා විවර වෙනවා නම් යම කණින් ඇසුවා නම් ඇසීම මාත්‍රයකින් ඒක ඉවර වෙනවා නම් යමක් නාසයෙන් ආග්‍රහණය කරනවා නම් ආග්‍රහණ කිරීම මාත්‍රයකින් ඒක ඉවර වෙනවා නම් යමක් දිවෙන් ස්පර්ශ කරනවා නම් ස්පර්ශ කිරීම මාත්‍රයකින් ඉවර වෙනවා නම් යමක් දිවෙන් රස විඳිනවා නම් රස විඳීම මාත්‍රයකින් ඉවර වෙනවා නම් යමක් කයින් ස්පර්ශ කරනවා නම් ස්පර්ශ කිරීම මාත්‍රයකින් ඉවර වෙනවා නම් යමක් මනසින් හිතනවා නම් හිතේ මාත්‍රයකින් ඉවර වෙනවා නම් එතන ඔබ සකස් වෙන්නේ නැහැ කියනවා. ඇයි මේක ඉවර වෙන්නේ නැත්තේ? සන්ති භික්කවේ චක්කු විඤ්ඤය රූප මහණෙනි ඇහෙන් දකින ලස්සන රූප තියෙනවා. තියෙනවද නැද්ද? කනින් අහන මිහිරි ශබ්ද තියෙනවා. නාසයට දැනෙන මිහිරි සුවඳ තියෙනවා. දිවට දැනෙන මිහිරි රස තියෙනවා. කයට දැනෙන පහස තියෙනවා. මනසට සිතෙන අරමුණු තියෙනවා. කියනවා මහණෙනි මේවාට කියන්නේ මාර බන්ධනේ කියලයි. මොකක්ද ඒකට කියන්නේ? මහණනි යම් භික්ෂුවක් මේව මගේ කියලා සතුටින් පිළිගත්තොත් ඒ ගුණ කිව්වොත් ඒක ගැන ආසාවෙන් හිත හිත හිටියොත් යා මාරයට අහු වුණා කියනවා. මාරයාගේ වසඟේ හිර වුණා කියනවා. ඊළඟට මාර තුණ්ඩුවේ බෙල්ල පැටලුණා කියනවා. එතකොට බලන්න හිතලා එහෙනම් මේ ලෝකේ යම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ප්‍රිය මනාප විදියට නැවත නැවත අපි ඉස්සරහට එනවද? ඒ ඔක්කොම කාගේ විෂයද? මාර්යාගේ විෂය. ඒ මාර විෂය තමයි ලෝකෙ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාළුන්ගේ පුත්තට ඔබ ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු ආයතන වලින් ලැබෙද්දි, ඒ කියන්නේ ඇසෙන් රූපෙ දකෙද්දි, කනින් ශබ්දේ ආසද්දි, නාසයෙන් ගන්ධය ආග්‍රහණය කරද්දී, දිවෙන් රසය දැනගද්දී, කයෙන් පහස දැනගනිද්දී, හිතෙන් අරමුණු සිතද්දී, ඒ අරමුණ ඒ දැනගැනීම් පමණකින්ම නවතිනවනම් එනං යන් තුන්රුවට අහුවෙනවාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ දැනගැනීම් පමණකින් නවතිනවනම් මාළුන්ක පුත්‍රය ඉතනින් ඔබෝ හැදෙන්නේ නැහැ. ඔබ නැවත සකස් වෙන්නේ භව ගමනකට සකස් වෙන්නේ නැත්තම් ඔබ ඉතන නැහැ. ඔබ ඉතන නැත්තම් ඔබ වෙන තැනකත් නැහැ. ඔබ වෙන තැනකත් නැත්තම් ඔබ මෙලවත් නැහැ, පරලොවත් නැහැ. ඔබ නිදහස් කිව්වා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙටි අවවාදය. බාලුන්ගේ පුත්‍ර භික්ෂුවට දීපු අවවාදය. එතකොට මාළුන්ගේ පුත්‍ර භික්ෂුව කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ කෙටියෙන් දීපු අවවාදය මට තේරුණා. මට විස්තර වශයෙන් තේරුණා. අන්න ඒකයි මෝරපු බව කියන්නේ. ඒ කෙටියෙන් දෙන අවවාදය කෙටියෙන්ම ගත්තනම් මෝරලා නැහැ. අමුයි. ඒ දීපියක ඒ විදිහටම අල්ල ගත්තා. ඒකේ අර්ථය ගැඹුරට යන්න බැරි නම් ඒ කිව්වේ මෝරලා නැහැ. දැන් මෝරපු කෙනා ඒක හරි විදිහට ගන්නවා.
එක අර්ථින් ගන්නවා. කිව්ව ස්වාමීනි මට මේක අවබෝධ වුණා. ඒක කොහොමද අවබෝධ වුනේ කියලා. රූපං දිස්වා සති මුට්ඨා. රූපයක් දැකලා සිය මුලා වෙලා. පිය නිමිත්තං මනසිකරෝතු. තමන්ගේ ප්‍රිය වෙච්ච නිමිටි ඒ රූපේ තමන් ආස කරපු දේවල් මෙනෙහි කරනවා නම් සාරත් චිත්තෝ වේදේති රාග සිතින් විඳිනවා කියුවා. මේක බොරුද ඇත්තද? රාග සිතින් විඳිනවා කියුවා. විඳිනකොට තංච අජ්ජෝසාය තිට්ඨති ඒකේ හිත බැස ගන්නවා. බලන්න බුදුරජාණන් වහන්සේ දා දේශනා කරපු මේ ධර්මයේ තියෙන දේ අදත් මේ විදිහටම සත්වයා තුළ වෙනවා. වෙන විදිහකට වෙන්නේ නැහැ. තස්ස වඩ්ඩಂತಿ වේදනා. එතකොට ඔහු තුළ විඳීම ඇති වෙනවා. අනේකා රූප සම්භව. අර රූප නිසා උපදින විඳීම් නොයෙක් විඳීම් ඔහු තුළ ඇති වෙනවා. අභිජ්ජාච විහෙසාච චිත්තමසුපහඤ්ඤති. එතකොට ඔහු අධික ලෝභකමිනුත් මහන්සියෙනු වෙහෙසටපත් වෙනවා කියුවා. අභිජ්ජාච විහෙසාච චිත්තමසුපහඤ්ඤති. ලෝභේනුත් වෙහෙසුනු සිත පෙළෙනවා කියුවා. සිත පීඩාවටපත් වෙනවා කියුවා. දැන් කෙනෙකුට පේන්නේ රාගාදී කෙලෙස් තමන් තෘප්තිමත් කරන පිනවන දේ හැටියටයි. නමුත් මේකෙන් වෙන්නේ මොකද්ද? තමන්ව පීඩාවටපත් වෙන එක. එවං ආචිනතෝ දුක්ඛං. මේ විදිහට දුක රැස් කරද්දී ආරා නිබ්බාණං උච්චති. නිවණින් ඈත්ුණායි කියයි. එතකොට නිවණින් ඈත් වෙන්නේ කොහොමද? රූපං දිස්වා සති මුට්ටා. රූපය දැකලා සී මුලා වෙනවා. සී මුලා නොවුනන එයාට රූපේ දැකලා දුර යන්නේ නැතුව එතනීම කෙලවර කරගන්න තිබ්බා. රූපං දිස්වා සති මුට්ටා. සී මුලා වුණාට පස්සේ මොකද වෙන්නේ? පිය නිමිත්තම් මනසිකරෝත. ඒ රූපේ තමන් ආස කරපු නිමිති මෙනෙහි කරනවා. ඒ රූපේ තමන් ආස කරපු නිමිති මෙනෙහි කරනවා. සාරත් චිත්තෝ වේදිති. ඊට පස්සේ රූපේ කෙරෙහි ඔව් රාගසිතින් රත්ත්‍යෙන් ඇලුනෝ. ඇලුනෝ සිතින් ඒ රූපේ විඳිනවා. තංච අජ්ජෝසාය තිට්ඨති. ඒකේ හිත බැස ගන්නවා. තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේක රූප සම්භව. එතකොට ඒ රූපෙන් හටගත්තු විඳීම් එයා විඳිනවා. අභිජ්ජාච විහෙසාච චිත්තමසුපහඤ්ඤති. එතකොට ඔහුගේ සිත පීඩාවටපත් වෙනවා. ඒ ආසාවිනුත් විහෙසෙනවා. ඒවං ආචිනතෝ දුක්ඛං. මේ විදිහට දුක රැස් කරද්දී නිවන ඈත්ුණා කියලා කියනවා. දැන් මේ මාළුන්ගේ පුත් බික්සෝට් දැක්කොත් දැක්ක විතරයි කියන එක මේ තීරුම් ගන්න හැටි. සද්දං සුත්වා සති මුට්ඨා. ශබ්දයක් අහලා සිය මුලා වෙලා. පිය නිමිත්තං මනසිකරෝතු. ඒ ශබ්දේ තමන් ආස කරපු දේවල් මෙනෙහි කරනවා. ඒ ශබ්දේ ආස කරපු වචන ආස කරපු තාල මෙනෙහි කරනවා. මෙනෙහි කරද්දී සාරත් චිත්තෝ වේදේති. ඇලුනු සිතින් රාග සිතින් ඒ ශබ්දේ විඳිනවා. තංච අජ්ජෝසාය තිට්ඨති. ඒකේ හිත බැස ගන්නවා. තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේක සද්ද සම්භව. ඒ කන්ට ඇසූ ශබ්දේ නිසා තමන් තුළ නොයෙක් විඳීම් වැඩෙනවා. අභිජ්ජාච විහෙසාච චිත්තමස්සූපහඤ්ඤති. ආසාවය ආසාවත් විහෙසත් සිත පෙළන්න ගන්නවා. එවං ආචිනතෝ දුක්ඛං.
මේ විදිහට දුක රැස් කරද්දී ආරා නිබ්බානන්ති උච්චති නිවනින් ඈත්ුණා කියලා කියනවා. දැන් අපිට හොයන්න බෑ මේක සාමාන්‍ය වෙන විදිහ. දැන් ඔබ දන්නවා අර කතන්දරේ අපි ගත්තොත් අර අර සහෝදර භික්ෂුව අර සහෝදරීට වැසි සලුව දීලා ඒ වැසි සලුවෙන් සිවුරක් මැව්වනේ. එතකොට ඇහැට පෙවුනේ මොකද්ද? රූපේ. ඒ සිවුර කිව්වේ මොකද්ද? ඇහැට පෙනිච්ච රූපේ. එතකොට ඒක අතට ගත්තා. අරගෙන අතින් ස්පර්ශ කළා. ඒ මොකද්ද? කයට දැනිච්ච පහස. ඇහැට රූපේ දැක්කා. කයට ඒ සිවුර අරගෙන නහයට තියලා සිම්බ. එතකොට මොකද්ද දැනුනේ? සුවඳ. ඊට පස්සේ මේ සිවුර වැලේ දැම්මා. දාලා මොකද කළේ? සිහි මුලා වෙලා මේකට ආසාවෙන් කල්පනා කරන්න ගත්තා. නිවනට ලං වුණාද? නිවනෙන් ඈත් වුණාද? සුගතියනුත් ඈත් වුණා. දැක්කද වෙච්චද? කවුරු වෙලාද උපන්නේ? කාවෙක් වෙලා ඒ සිවුර උපන්නා. එදා රෑ පපියමවරු හිටලා පවත් වෙලා. දැන් සාමාන්‍ය මිනිස්සු මැරිලා ගිහිල්ලා අපි දන්නවා ගෙවල් වල ආහාර ගොඩේ උපදිනවා ඇති. අපි දන්නවද කියන්නේ පළතුරු ගෙඩිය උපදිනවා ඇති. බත් පිඟානේ උපදිනවා ඇති. අපි දන්නවද? දන්නේ. අච්චර පිළිවෙත් පිරු භික්ෂුන් වහන්සේ කාවෙක් වෙලා සිවුරේ උපන්නා නම් මිනිස්සයා වර්තමානයේ කොහේ කොහේ උපදිනවා ඇද්ද? ගන්ධං ගත්වා සති මුට්ටා. ගන්ධය සිහිමුලාවෙන් ආග්‍රහණය කරලා පිය නිමිත්තම් මනසි කරෝතු. ඒ ගන්ධයේ ප්‍රිය නිමිති මෙනෙහි කරද්දී සාරත් චිත්තෝ වේදේති. ඇලුණු සිතින් තමයි විඳින්නේ. වේදේති කියන්නේ විඳිනවා. තංච අජ්ජෝසාය තිට්ඨති. එතකොට එයා ඒක තමයි බැසගන්නේ. බැසගෙන ඉන්නේ. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා ගන්ධ සම්භව. එතකොට ඔහු තුල ඒ සුවඳ සම්බන්ධයෙන් හටගත්ත නොයෙක් විදිහින් ඇති වෙනවා. අවිද්‍යාච විහෙසාත චිත්ත මස්සූප හඤ්ඤති. අවිද්‍යාවත් විහෙසත් ඔහුගේ හිත පෙළන්න ගන්නවා. එතකොට එයා දුක රැස් කරනවා කියවා. ආරා නිබ්බානන්ති විත්තති. නිවනින් ඈත් උනා කියලා කියනවා. රසම් බොත්වා සති මුට්ටා. රසය අනුභව කරලා සිය මුලා වෙනවා. දැන් මේ බුදුරජාන් වහන්සේගේ කාලේ එක භික්ෂුවක් ගැන තියෙනවා. මේ ඒ වයසට ගියපු උපාසකවරු හතර දිනක් කල්පනා කරනවා. අපි දැන් ඉතින් මේ ගිවල් දොරවල හිටියා ඇති. අපි හම්බ කරපුවා තියෙනවා. ඒ නිසා අපි දැන් මහනදම් පුරමු කියලා මේ යාළු වයසට ගියපු යාළු හතර දිනක් ගිහිල්ලා මහන වුණා. මහන වෙලා ගිවල් වලින් මේ කියලා කුටි හදවගත්තා. ඈතර වෙන්න කුටි හදවගෙන දැන් ඉතින් මේ හතරනම ඉඳගෙන පින්දපාත යනවා. දානි හම්බ වෙනවා. දානි ටික අරගෙන යනවා මේගොල්ලන්ගේ පරණ බිරිඳයා කෙනෙකුගේ ගෙදරට. ඒ බිරිඳට දන්නවා රසට උයන්ඩ. දන්න නිසා නමක් කැටුණා මధుර පාචිකා කියලා. මధుර පාචිකා කියන්නේ මිහිරට උයන්නේ. එතකොට මේ බිරින්දේ රසට උයනවා. දැන් අරගෙන ආපු පින්ඩපාත දානේ තියලා මෙයා වෙනම උයලා රසට දෙනවා. දැන් අර මහාන වෙච්ච මේ වයසක භික්ෂූන් හතර නම හැමදේම පුරුදු වුණා පින්ඩපාත කරගෙන කෙලියම කොහටද යන්නේ? මధుර පාචිකාගේ ගෙදරට. ගිහලා ඒ ගෙදරින් දාන ගන්න. ඊට පස්සේ දවසක් මේ ආයේ ගෙදරට යද්දී මధుර පාචිකා මැරිලා. මේ හතර දිනාම හතර දිනා වැළඳගෙන මහා හඬින් වැළපෙනවා. අනේ අපි ආයේ රහට දානයක් වළඳන්නේ කවද්ද කියලා. අනිත් හාමුදුරුවෝ කල්පනා කළා, හැ මේ මොකද?
මේ මක් වෙලාද මේ උන්වහන්සේලාට කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ගියා. අරගෙන ගියා බුදුරජාණන් වහන්සේ වදාලා මේ හතර දිනා මේ වගේම තමයි කිව්ව කලිනුත්. කලිනුත් මේ වගේම මේ විශාල කරදරයක වැටුණා කිව්වා මේ මේ විදියටම කියලා ජාතක කතාවක විස්තර කළා. ඒ මොකද හේතුව? රසම් බොත්වා සති මුට්ටා. රසය අනුභව කරලා සීය මුලා වෙලා පිය නිමිත්තන් මනසිකරෝතෝ. ඒ කාපු දේවල් වල තමන් ආස කරපුවා මෙනෙහි කරනවා. තමන් කාපු දේවල් වල අරක කාවා මේ අරක මෙහෙම රහයි, අසවල්දී මෙහෙම රහයි, කියලා මෙනෙහි කරනවා කිව්වා. මෙනෙහි කරද්දී සාරත් චිත්තෝ වේදේති. ඒ මෙනෙහි කරද්දී ඇලුණු සිතින් විඳිනවා. වෙනවාද නැද්ද? වෙනවා. තංච අජ්ජෝසාය තිට්ඨති. එතකොට සිත ඒකේ බැස ගන්නවා. තස්ස වඩ්ඩಂತಿ වේදනා. එතකොට මොකද වෙන්නේ? නොඑක් විදිහින් ඇති වෙන අනේක රස සම්භව. සම්භවයන් සම්භවය හටගත්තු රසයෙන් හටගත්තු නොඑක් විදිහින් ඇති වෙනවා. අභිජ්ජාච විහෙසාච චිත්ත මස්සූ පහඤ්ඤති. එතකොට ලෝභයත් වෙහසත් ඒ හිත පෙලන්න ගන්නවා. ඒක අතහැර ගන්න බෑනේ. දැන් පියනිමිති. පියනිමිති කියන්නේ ආස කරපු තමන් ආස කරන දේවල් මෙනෙහි කරන්න ගත්තාම ඒක අතහැර ගන්න බෑ. ඇයි ඒක මෙනෙහි කරනකට වෙන්නේ මොකද්ද? හිතේ බැස ගන්නවා. මෙනෙහි කරන්නේ නැත්නම් ඒ හිතෙන් නිදහස් වෙනවා එකෙන්. බැස ගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛං. මේ විදිහට දුක රැස් කරනවා. ඒකට තමයි දුක රැස් කරනවා කියන්නේ. ආරා නිබ්බානන්ති බුච්චති නිවණින් ඈතුනා කියලා කියනවා. පස්සං පුස්ස සති මුට්ටා. ස්පර්ශයක් ලැබලා සිහි මුලා වෙනවා. මුලා වෙලා පිය නිමිත්තම් මනසිකරෝතු. ඒ ස්පර්ශේ ආසා කරපු නිමිති මෙනෙහි කරනවා. මෙනෙහි කරලා සාරත් චිත්තෝ වේදේති. ඇලුණු සිතින් විඳිනවා. තංච අජ්ජෝ සායති. එතකොට ඒකේ හිත බැස ගන්නවා. තස්ස වඩ්ඩಂತಿ වේදනා. එතකොට ඔහු තුල විදීම් හට ගන්නවා. අනේක පස්ස සම්භව නොඑක් ආකාරයෙන් ස්පර්ශ නිසා. අභිජ්ජාච විහෙසාච. ලෝභයත් වෙහසත් හිත පෙලන්න ගන්නවා. ඒවං ආචිනතෝ දුක්ඛ. මේ විදිහට දුක රැස් කරද්දී ආරා නිබ්බානන්ත උච්චති නිවනින් ඈතුනා කියනවා. දැන් එතකොට බලන්න රූපේ. රූපේ හිත බැස ගන්නවා. ඊළඟට ශබ්දයේ හිත බැස ගන්නවා. ඊළඟට ගන්ධ සුවඳේ හිත බැස ගන්නවා. රසයේ හිත බැස ගන්නවා. පාසයේ හිත බැස ගන්න කොහොමද? පිය අරමුණු ඒවැ ප්‍රිය නිමිති මෙනෙහි කරනවා. ප්‍රිය නිමිති මෙනෙහි කරද්දී ඒක විඳින්නේ කොහොමද? ඇලුණු සිතින් විඳිනවා. ඒක ඇල්මත් එක්ක තමයි හිත බැස ගන්නෙ. එතකොට එයා නිවනින් ඈතයි කියනවා. ධම්මඤ්ඤත්වා සති මුට්ටා. හිතින් අරමුණක් දැනගෙන සීම. දැන් අරමුණු හැටියට ඉන්නේ මොනවද? එක්ක දැකපු දෙයක්, එක්ක අහපු දෙයක්, එහෙම නැත්නම් ආග්‍රහණය කරපු දෙයක්, එහෙම නැත්නම් රස විඳපු දෙයක්, එහෙම නැත්නම් පාස ලැබපු දෙයක්. මේ පහෙන් එකක් තමයි අරමුණක් හැටියට ඉන්නේ. එතකොට ආවට පස්සේ මොකද වෙන්නේ? ඒවයි පී නිමිති මෙනෙහි කරන්න ගන්නවා. ඒ හිතට එන අරමුණු වල ආස කරපු දේවල් මෙනෙහි කරන්න ගන්නවා. මෙනෙහි කරාම ඒක විඳින්නේ ඇලුණු සිතින්. සාරත් චිත්තෝ වේදේති.
තංච අජ්ජෝ සාහිතිට්ඨති. එතකොට එයාගේ හිතේකේ බැස ගන්නවා. තස්ස වඩ්ඩಂತಿ වේදනා. එතකොට එයා තුළ නොඑක් විඳීම් හට ගන්නවා. අනේකා ධම්ම සම්භවා. මේ හිතට එන සිතිවිලි වලින් නොඑක් විඳින් හට ගන්නවා. එතකොට සමහර තනියම හිනා වෙනවා. තනියම කතා කරනවා. තනියම සුසුම් හෙල්ලනවා. තනියම අඬනවා. මෙයා වෙනවද නැද්ද? වෙනවා. දැන් මේ ඊයේද කොහෙද කොළඹ පෙත්තේද වන්දයික නෝන කෙනෙක් එයා ජීවිතයත් මරණයත් අතර ඉන්නවා ඉක්මනට කතා කරන්න ඕනේ කියලා මට කතා කළා. මම තිතින් බය වෙලා මේ මොකද කියලා මම තිතින් ඉක්මන් ටෙලිෆෝන් නම්බරය දීලා තිබ්බා ජීවිතයත් මරණයත් අතර එයා පැටලිලා ඉන්නවා කියලා. ඊයේ මං ඉතින් කතා කළා. මං කෝ දැන් එයාට මේ ගෙදර ප්‍රශ්න තියෙනවලු. දැන් ගෙදර ප්‍රශ්න තියෙනවා යාර දැන් එයා රණ්ඩු කරන්නේ නැහැ ගෙදර ඇත් එක්ක. පුරුදු කරලා තියෙන්නේ Tamanට ද්වේෂ කරන්න. දැන් ඒ කියන්නේ දැන් එයාට දහම් පොත්පත් කියවන්න දෙන්නේ නැහැලු. මම ධර්මයේ හැසිරෙන්න දෙන්නේ නැහැලු. එහෙම ප්‍රශ්න ගොඩක් කියන්නේ. කියලා Tamanට ද්වේෂය. ඒක කාගේ පිටින්ද මේ කියන්නේ? Tamanගේ පිටින් මේ යන්නේ. ඇයි දැන් ඒ පස්සවලට දැන් ඔයා ස්වාමියාට බණින්නෙත් නැහැ. ඒ ඥාතීන්ට බණින්නෙත් නැහැ. ළමයින්ට බණින්නෙත් නැහැ. කාටද බැනගන්නේ? Tamanටම බැනගෙන Tamanට ද්වේෂය. Tamanට දිමංකොත් දැන් ඔහම වෙලා දැන් එයාට හිතෙන්නෙම මැරෙන්නලු. මංකොත් දැන් මැරුණොත් යකින්නියක් වෙයි. ඒක තමයි තියෙන ප්‍රතිඵලය එතන. ඊට පස්සේ යකින්නියක් උනාට පස්සේ අපරාධ මැරුණේ කියලා අය වෙන්නද? බෑ. ඒ ඉවරයි ඒක. ඊට පස්සේ කරුණු කීපයක් වෙනවා කියලා මම පහදලා දුන්නා. එකක් සසර පුරුද්දට යනවා. ඒකාත්මක මෙයා දිවිනසා ගත්තොත් මේක ඊළඟ ආත්මෙනත් යනවා. ඊළඟ ආත්මෙනත් යනවා. මේක පුරුද්දක් වෙනවා. ඒක තමයි භයානකම දේ. ඊළඟට තමන්ට ද්වේෂෙන්නේ මැරෙන්නේ. ඇයි දැන් හැම එකක්ම කාගේ පිටින්ද යවා ගන්න මේ? තමන්ගේ පිටින් යවා ගන්නේ. එතකොට තමන් ද්වේෂෙන් තමන්ට ද්වේෂෙන්. එතකොට මෙයා සාමාන්‍යයෙන් මැරලකින් එන්නේ යක්ෂණියක් වෙන එක. යක්ෂණියක් වෙච්ච එක මම ওই කාගේ හරි කොයි හරි ගිහිල්ලා ওই වරන් අරගෙන මට මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම දෙන්නේ කියලා කිව්වන් පස්සේ අර සාධාරණ කාර්යයක් වුණත් වරන් දෙනවා ගින් පලිගනින් කියලා. ඊට පස්සේ කල්ප ගානකට බේරිලි නෑ. මම මේක පැහැදිලි කරලා දුන්නා මෙන්න මේක තමයි ඔයාට ලැබෙන උත්තරය කියලා. ඊට වඩා හොඳයි කිව්වා තමන්ට ද්වේෂ නොකොට. හොඳම උත්තරය මොකද එතන දින? ඉවසීම. ඒ හොඳම උත්තරේ අමාරුයි. මං කෝ ඉවසලා දැන් කර්මපාකයක් නම් විඳින්නේ මේ ආත්මෙන් ඉවර කරගන්න ඕක. ඕක දිගින් දිගට ගෙනියන්න එපා. දැන් ඔයා මැරෙනවා කියලා කියන්නේ ඕක ලබන ආත්මෙට අරන් යනවා. ඕක ඊළඟ ආත්මෙට අරන් යන්න එපා. ඕක මේ ආත්මෙම විඳින දුකක් විඳගෙන ඉවර කරගන්න. එතකොට ඒ ඉවර කරගන්න තියෙන මොකෙන්ද? ඉවසීමෙන්. ඉවසීම පුරුදු කළා මං කව මේක ඉවර කරගන්න. එහෙම නැත්නම් ඕක දිගින් දිගට යනවා කියලා. එහෙම කිව්වම තමයි යාට තේරුනේ. මේ තමන් අමාරු වෙట్లా තියෙන්නේ කියලා. සමහර අවස්ථාවල ස්වාමියා ගහනවලු. මං කව ඉවසන්න. එයින් පෙර ආත්මික මොකක් හරි කරපු එකක් තමයි ඔය කැරකිලා ඇවිල්ලා තියෙන්නේ. කරන්න දෙන ඉවසගෙන ඉන්න කිව්වා. පිරට වෙන්නේ නෝන්ජල් වගේ. ඒකට කමන්නේ. ඇයි තමන්ගේ ප්‍රශ්නේ ඉවසීමෙන් ප්‍රහාණය වෙනවා නම් ඉවසීමෙන් ප්‍රහාණය කරගන්න. එහෙම නැතුව කලබලෙට මෙයා බැරි වෙලා අපි කියමු ජීවිත හානියක් කරගත්තා කියලා. මලයාසනියක් වුණොත් එතකොට මෙයාගේ චිත්ත ස්වභාවය සම්පූර්ණ වෙනස් වෙන්නේ නැද්ද? මේ ස්වභාවය නෑ එතකොට. සම්පූර්ණ වෙනස් වෙනවා. වෙනස් වුණාට පස්සේ පලිගන්න ගියාම දැන් මිනිස්සු පලිගන්න ගියාම මේ පලිගන්න විදිය ගත්තොත් අපිට හිතා ගන්න බෑ මිනිස්සු. එතකොට ඉරිසියා කරන්න ගත්තම මිනිස්සු ඉරිසියා කරගන්න විදිය හිතා ගන්න බෑ මිනිස්. එතකොට මිනිස්සෙක් නීච ජීවිතයක් ලබන්නේ පෙරේතෙක් හෝ මලයක් හෝ යක්ෂණියක් වෙන්නේ ඊටත් වඩා පිරිහිලයි.
එතකොට පිරිහිච්ච කෙනෙක් කොහොම ඉරිසියා කරනවා ඇද්ද? පිරිහිච්ච කෙනෙක් කොහොම පලිගන්නවා ඇද්ද? ඒ නිසා මං කො මේක හොඳම වැඩේ තමයි දිවසන්න. ඉවසගෙන මේකේ කාලයක් ඉවසගෙන ඉන්න ඉවසීමෙන්ම මේ ඔබට ජය ගන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ ගොඩාක් දේවල් ඉවසීමෙන් ජය ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අර ඉවසන්න පුරුදු වුණොත් ඒ හිත දැන් මේක වෙන්නේ යමක් අරමුණක් ආවට පස්සේ මේකම දැන් හිතන්න පුරුදු වෙනෝනේ අපි. අපේ හිත එක එක දේවල් වලට ඉක්මනට පුරුදු වෙනවා, ඇබ්බැහි වෙනවා. දැන් අපි ගත්තොත් අපි පුරුදු වෙනවා නම් යම් කිසි දෙයක් මෙනෙහි කරන්න. අපි කියමු කවුරු හරි කෙනෙක් අපිට හිංසා කළා. ඒක අපිට ගැහුව බෑන්නා. ඒක අපිට ගැරහුවා, අපහාස කළා. අපි මේක හිතන්න පුරුදු වුණොත් ඇබ්බැහි වෙනවා. ඇබ්බැහි වෙනවා කියන්නේ මොකද්ද? පුරුද්දට යනවා. පුරුද්දට ගියාම නිතර නිතර ඒක මතක් වෙනවා. එහෙනම් ඉස්සෙල්ලා කරන්න ඕනේ මොකද්ද? පුරුද්ද කඩා ගන්න ඕනේ. මේ මතක් වෙන එක නැති කර ගන්න ඕනේ. ඒකට අපි අන්න එක තමයි උපාය තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. අනිත්‍යම නේ කරන්න කියනවා. මෛත්‍රිය සිහි කරන්න කියනවා. එක්ක අසුබ වඩන්න කියනවා. එක්ක ආධිනව මෙනෙහි කරන්න කියනවා. එක්ක අරමුණ මෙනෙහි නොකරින්න කියනවා. මේ වගේ උපාය. එතකොට උපායශීලීව හිත හසිරවීමෙන් තමයි අර පුරුද්ද කඩන්න තියෙන්නේ. එහෙම නැත්නම් හිතේ ස්වභාවයේ තමයි ඒ අරමුණුත් මෙනෙහි කර කර පුරුදු වෙන එක. පුරුදු වුණාට පස්සේ මොකද වෙන්නේ? සමහර විට ඒක අපි හිතින් පුරුදු කර කරේ අපිට තේරෙන්නෙම නැහැ. හිතේ වෛර පිහිටනවා. වෛර පිහිටියාම ඒකට තමයි හිත ගන්නට යන්නේ. මට මතකයි ඊයේ ඒ මාතේ කතා කරපිලා මම ඒනොන්නට කිව්වා සමහර විට කෙනෙක් ලොකුවට පලිගන්නේ නැහැ. හිතේ වෛරය පිහිටන විදිහ තමන්ට හොයන්න බෑ. නමුත් හිතේ තියෙනවා මෙහෙම එකක්. මේක සහ ගහන්න ඕනේ. මට මේ කරන දේවල් සහ ගහන්න ඕනේ. සහ ගහන්න ඕනේ. මට මේ කරන දේවල් කවදා හරි සහ ගහන්න ඕනේ කියක හිතනවා. දැන් දන්නේ මේ පරිගන්න අදහසක් මේ හිතට එන්නේ කියලා. මං ඒ කාරණේ නෝනට පැහැදිලි කළා ඊයේ. මොකද අර කතන්දරින් රජ්ජුමාලාගේ කතන්දරේ ඒ ගයාවේ ඒ නෝන ගාවට ඒ වැඩ කරන පවුලක් හිටියා. ඒ පවුලේ ගෑන් ළමයෙක් උපන්නා. එතකොට ඒ ප්‍රවේණි දාසියක්. ඒ ගෑන් ළමයා මේ ගෙදර වැඩ කරනවා. මේ ගෑන් ළමයා දකින්නකට කේන්ති අර ගෙදර නෝනට. ඉතින් එතකොට ඒ කියන්නේ ඒ ගෑන් ළමයා කොච්චර වැඩ කළත් මොනතරම් වැඩ කළත් අර නෝනට හොඳක් පේන්නෙම නැහැ. මුඛක් හරි අල්ලගෙන වැරද්දක් ගහනවා. දැන් මේ කෙල්ල ගුටි කාලා මේ කෙල්ලට ජීවිතේ එපා වෙලා. මේ කෙල්ලට ගහන්නෙම කොණ්ඩෙන් අල්ලගෙන. මේ කෙල්ල බැරිම තැන ගිහිල්ලා මොකද කළේ? කඩවලට ගිහිල්ලා කොණ්ඩි කැපුවා. කොණ්ඩි කපාගෙන තට්ටි ගාගෙන ආවා. ඒ නෝනා එකපාරට ආපු ගමන් ඇහුවා, "ආ, උඹ කොණ්ඩි කැපුවේ මං ඔබේ කොණ්ඩෙන් අදලා ගහන නිසානේ මෙහෙවර" කියලා අරගෙන මොකද කළේ? ලනු කෑල්ලක් බිල්ලි ගැට ගැහුවා මාලි වගේ. දැන් ගහන්නේ මොකෙන්ද? ඒ බෙල්ලට දාපු කඹින් ඇදලා. ඊට පස්සේ නම තිබුණා, නම වැටුණා රජ්ජුමා, රජු කියන කඹේට රජ්ජුමාලා කියන නම වැටුණා. දැන් මේ කෙල්ල ගුටි කන එක ඉවර යන්නේ. සමහර ගෙවල් වල නැද්ද බැන්දට පස්සේ මිනිහකින් ගුටි කන එක ඉවර යන්නේ? එහෙම ගෙවල් තියෙනවද නැද්ද? ඒ මිනිහයාට මොනව ලුණු වැඩි වුණත් ඒත් වැරදි. ලුණු නැති වුණොත් ඒත් වැරදි. පොල් කිරි වැඩි වුණොත් ඒත් වැරදි. මිරිස් වැඩි වුණොත් ඒත් වැරදි. එහෙම වෙනවද නැද්ද? එහෙම ගෙවල් තියෙනවා, මම විඳවනවා. එතකොට මේ වගේ විශාල දුකක් විඳලා මේ රජ්ජුමාලා කල්පනා කළා, මන්න වැඩන්නේ මේ ජීවිතේ මම මැරෙනවා කියලා. ආයේ කඹයක් කලිය හසිදාගෙන ගඟට යන විදිහට ගියා. ගිහිල්ලා කැලේ ගිහිල්ලා මේ අත්තක කඹේ ගැට ගහලා බෙල්ලේ වල දාගන්න තොණ්ඩුවකුත් හදලා තමන්ගේ ඔළුවට තොණ්ඩුව දාගත්තා. දාගෙන වටපිට බැලුවා මම තද කරගෙන පහළට පයින්ද.
ඈත ඉඳලා කෙනෙක් කතා කළා රජු මාලා මෙහෙන්ද කිව්වා. බලද්දි බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඔන්න සෝවාන් ඵලයට පත් වුණා. අන්නේ මොහොතේ තමන් තමන්ට දේශ කරගන්න එක නැතුව ගියා. තමන්ට තමන් එපා වෙනවනේ. පසිතවිතේ අයි මම මැරෙන්නේ නැති අයි මම මැරෙන්නේ නැති කී හිතේ තියෙනවනේ. ඒ තමන්ට තමන් එපා වෙලා ආන් එක නැතුව ගියා. නැතුව ගිහිල්ලා hina වෙවි ගෙදර ගියා. ගෙදර ගියාට පස්සේ අර විනදට ස්වරූපි වෙනස් නෝන ඇහුව රජුමාලා උඹ මොකෝ අද අමුතු සතුටකේ මගේ ප්‍රශ්නේ මං ඉවර කරගත්ත නෝන කිව්වා. මොකද්ද කියලා ඇහුවා. මේ සංසාරේ මම මේ විඳු විඳු ආපු එකක් තිබිලා තියෙන්නේ. මට හම්බ වුණා භාග්‍යවතුන් වහන්සේ. ඒ නිසා මං දැන් හිතේ සතුටින් ඉන්නේ. දැන් මගේ හිතේ කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. නෝනටත් හිත පැහැදුනා. එහෙනම් ගිල්ල හිට දානට එන්න කියාපන් කිව්වා. ගිල්ල ආරාධනා කළා. දානේට බුදුරජාණන් වහන්සේ වැඩියා. ධර්ම දේශනා කළා. නෝනත් සෝවාන් ඵලයට පත් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ දෙන්නගෙන් දැන් ඔන්න නෝනත් ඉන්නවා දාසිත් ඉන්නවා. එතකොට දාසිට කියනවා ඔයා දන්නවද කලින් ආත්ම යා නෝන. කලින් ආත්ම අර දාසි නෝන. නෝනගෙන් අහනවා ඔයා කවුද කලින් ආත්ම දන්නවද කියලා ඇහුවා. ඔයා දාසි කිව්වා. ඔයා කලින් ආත්ම මෙයාගෙන් ගුටි කෑවා. ගුටි කද්දි හිතුවේ ඔක සහ ගන්නවා මට මේ ගහන එක. දැන් මේ ආත්මය නෝන වෙලේ යාට ගහනවා කිව්වා. දැන් මෙහෙම මේ පෙරාත්මේ තියෙන සම්බන්ධ පෙරාත්මය අපිට අපින් එක එක කෙනාට වෙච්ච අඩුපාඩු මේ ආත්මය කැරකිලා එන්න පුළුවන්ද බැරිද? එන්න පුළුවන්. ඒ හරි පුදුම සහගතයි ඒක. කොච්චර පුදුමද කියන්නේ බුද්ධ කාලයේ එක භික්ෂුවක් මේ වයසට පලච්ච මෙනවියක් දැකලා හිත බැඳුණා. වයසට පලච්ච මෙනවිය කියන්නේ කවුද? ඈ? ඔව්, ගෙදරට නාකි වෙච්ච කෙනා. මෙයා දැකලා අර භික්ෂුවට හිත බැඳුණා. බැඳලා දැන් භික්ෂුවගේ අදහස මොකද්ද? සිවුරු අරින්ද. එතකොට භික්ෂුන් වහන්සේලා කරුණ කියනවා අතාරින්නේ. ඇදගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. කිව්වද භාග්‍යතුන් වහන්සේ මෙයා මේ නාකි ළමයේ සීකට කැමති වෙලා මේ සිවුරු අරින්න හදන. ආ, කලින් ආත්මෙ තට්ටු වුණා මේ ආත්මෙ තට්ටු කරගන්නද කියලා ඇහුවා. කලින් ආත්මෙ තට්ටු වුණේ කොහමද? කලින් ආත්මේ ඔය ගෑනුවෙක් කෙනා නිසාම මේ භික්ෂුව මේ මාසෙට මේසෙට ගියා කිව්වා. මාසෙට මේසෙට ගියා? ඒ කොහොමද කියලා ඇහුවා. මේ බලන්න මේ සංසාරේ භයානකම. ඔන්න දැන් ජාතකේ විස්තර කරනවා. ඒ ආත්මේ බුදුරජාණන් වහන්සේ ඒ ගෙදර ගවෙක් වෙලා උපදිලා බෝසතාණන් වහන්සේ. මහා ලෝහිත කියලා ගවෙක්. එතකොට ඒ ගවයා ඉන්න දැන් ඒ ගව දෙන පැටිය දැම්මා. ලස්සන ගව පැටිය හැදුනා. ඒ පැටියට නම තිබ්බා මහා ලෝහිත. ඒ ගව දෙන තව පැටිය දැම්මා. ඒත් ලස්සන පැටියෙක්. ඒ පැටියට නම තිබ්බා චූල ලෝහිත. එතකොට එක ගෙදරම අයමලුව ගවයෝ දෙන්න. කවුද? මහා ලෝහිත, චූල ලෝහිත. එතන මේ දෙන්නට මේ ගෙදර මිනිස්සු හරි ආදරේ. ඒ මිනිස්සු හොඳට කන්න බොන්න දෙනවා, තනකොළ ගිනක් දෙනවා, කපනවා දෙනවා. මේ ගෙදර ඌරු පැටියෙක් ඇති කරනවා. ඌරෙක්. මේ ඌරට මේ ගෙදර කෙල්ල තමයි කන්න බොන්න දෙන්නේ. ඒතර ඌර හැමදෙස්සෙම අර කෙල්ල පස්සෙන් දුවනවා. එතකොට දැන් ඌරට කන්න දීලා ඌර හොඳට මහත් වෙලා ආවා. එතකොට චුල්ල ලෝහිත කියන ගව පැටියා අර බෝසත් ගවයාගෙන් අහනවා අයියන්ඩි අර බලාපංකෝ වැඩ. අර ඌරට තියෙන සැලකිලි අර හොඳට කන්න බොන්න දෙනවනේ අපිට වගේද කියලා අහනවා. ඒතර කියනවා මල්ලියේ ඔය ආදරයට නෙමෙයි කියනෝ ඔය කෙල්ල ඔය ඌරට කන්න දෙන්නේ. ආදරයට නෙමෙයි කියනෝ.
බලාපං කියනවා තා ටික දවසකින් ඒ ගෙදර මගුලක් කතා වෙනවා. මගුල් ගෙදරට ওই කෙල්ල කසාද බදිනවා. එදාට ওই ඌර මැරිලා මේසෙට යනවා. ටික දවසක් ගියාම නෑදෑ මිනිස්සු ආවා. එතකොට චුල්ල ලෝහි මහ ලෝහිත බලන් ඉඳලා චුල්ල ලෝහිතට කියනවා ආ නෑදෑවා බලාපං. අන නෑදෑවා. ඔන්න දැන් මගුල තීන්දුව වෙයි කියනවා. බලාපං කියනවා උඹ ආස කරන් ඉපා කියනවා ඕකට. ඒ ඌරට දෙන කැම්පින් වලට ආස කරන් ඉපා ඌර ඔය කෙල්ල පස්සේ වැටල යනවා කියනවා කැම දුන්නට. බලාපං කියන වෙනදී. ඔන්න දැන් ඔන්න ඌර කෑ ගහනවා එනවා. එතකොට අර බෝසත් ගවයා කියනවා ඔන්න අද ඌර මස් වෙනවා. මස් විලා මේසෙට යනවා කියනවා. ඌර මස් විලා මේසෙට ගියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ඌරා විලා හිටි ඔබ. ඔබ එදා එක් තමන්ට කන්න දීපයකට බැඳුනා කියනවා ඔය ගෑනුවෙක් කෙනාට. ඒ ගෑනුවෙක් කෙනා කියන ඔය ඉන්නෙත්. ඔය ඉන්නෙත් ඒ ගෑණිමයි කියනවා. එදා මාසෙලා මේසට ගියාද අද තට්ටුවෙන් යන්න කියන වාහන කමට. බලන්න මේ සංසාරේ තියෙන භයානකකම බීසනකම අර ඒ හිත ඒ ධර්ම මාර්ගයෙන් විතරයි මේක වළක්වන්නේ. මේක වල කෙලෙස් වලින් වළක්වන්න බෑ. කෙලෙස් වලින් වෙන්නේ මොකද්ද? එකම සිද්ධිය නැවත නැවත වෙනවා. එකම ඉරණමට නැවත නැවත ගොදුරු වෙනවා. එකම ගුටිය ආය ආය කනවා. ඒක තමයි මේ කෙලෙස් වලින් සිද්ධ වෙන්නේ. එකම ගුටිය නැවත නැවත කන එක. එකම පීඩාවට නැවත නැවතපත් වෙනවා. නමුත් අපිට පේන්නේ අපිරිතින් අපිට මේ ආත්මේ විතරක් වෙනවා කියලා. ඇයි මේ ඝන දෙනෝ හිතින් බැඳ ගන්නවන්නේ අපි? දැන් මේක කියන විදිය හිතින් බැඳෙන්නේ නැහැ. ඒ දැක්කොත් දැක්ක විතරයි. ඇහුවොත් ඇහුව විතරයි. ආග්‍රහණය කළොත් ආග්‍රහණය කළා විතරයි. රසවින්දොත් රසවින්ද විතරයි. පහස ලැබුණොත් පහස ලැබුණා විතරයි. හිතුණොත් හිතුණා විතරයි. අන්න ප්‍රශ්නේ ලියන්න ගන්න තැන මේති. නසු රජ්ජති රූපේසු. රූපේ කෙරෙහි ඇලින්නේ. රූපං දිස්වා පතිසතෝ. රූපේ දැකලා සිය උපද්දව ගන්නවා. දැන් සාමාන්‍යයෙන් කලින් උනේ මොකද්ද? රූපේ දැකලා සිය මුලා වුණා. සිය මුලා වුණා. රූපේ දැකලා සිය මුලා වුණා. සිය මුලා වෙච්ච එක මම හිතන්නේ මොකද්ද? මේ මම පතාගෙන ආපු එක්කේන. මේ තමයි මගේ උරුමකාරය. බඹා කෙටු හැටි නලලේ. නලලේ තමයි කෙටු හැටි බලන්න ඕනේ පස්සේ. ආනේකයි. නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු. රූපේ දැකලා සිහි උපද්දවගෙන ඇලින්න තියෙනවා. විරත් චිත්තු වේදේති. නොවැළුණු සිතින් විඳි. ආ කලින් උනේ මොකද්ද? ඇලුණු සිතින් විඳි. දැන් මෙතන මොකද්ද කියන්නේ? නොවැළුණු සිතින් විඳි. එතකොට මොකද වෙන්නේ? තංච නාජ්ජෝ සායතිත්‍තති. එතකොට හිත බැසගන්නේ. නොයලුණ සිතකින් විදි හිත බැසගන්නේ. යථාස් පස්සතු රූපං. යම් අවරින්ද ඔහු රූපෙ දිහා බලන්නේ. සේවතු චාපි වේදනං. යම් අවරින්ද විඳීම සේවනය කරන්නේ. යම් අවරින්ද රූපෙ බලන්නේ කියන මොකද්ද? රූපෙ දිහා සීයෙන් බලන්නේ. මිහින්තලේ ඉඳලා භික්ෂුන් වහන්සේ නමක් සීහියෙන් ආර්ථික සංඥා වඩාගෙන අනුරාධපුරයට වඩිනවා. සීයෙන් කමඨහණින් වඩිනවා. එතකොට මිහින්තලේම ගෙදරක බිරිඳක් රණ්ඩු අල්ලාන ගෙදරින් තරහ වෙලා යනවා අම්මලා ගෙදර යන්න. ස්වාමියාත් එක්ක සරහ වෙලා හැඩට ඇඳගෙන යනවා. දැන් මේ යද්දි මේ පාර යද්දි මේ භික්ෂුව දකිනවා. දැකලා අර ගෑනුවෙක් කෙනා හිනා වෙනවා. අට්ටික සංඥාවෙන් ඇස් අර හිනාවේ සද්දෙට ඇස්සරල බැලුවා. බැලුවම පෙවුනේ මොකද්ද? ඈට සැකිල්ලක් හිනා වෙනවා. පෙවුණා.
එහෙමම ඇස්වාගෙන යනවා. දැන් මේ මිහින්තලේ පැත්තට අනුරාධපුරේ ඉඳලා මේ ස්වාමිනාංශි වඩිනවා. අර මිහින්තලේ පැත්තේ ඉඳලා අනුරාධපුරේට යනවා. ස්වාමිනාංශි අනුරාධපුරේ ඉඳලා මිහින්තලේ වඩිනවා. එතකොට මේ සමියා පස්සෙන් පන්නනවා දැක්ක හාමුදුරු නමක්. දැකලා ඇහුවා ස්වාමීනි කාන්තාවක් ගියා දැක්කද කියලා ඇහුවා. කිව්වා කාන්තාවක් පුරුෂයෙක් නම් එහෙම නිච්චියක් නැහැ කිව්වා. පිරිමියෙක්ද ගෑණියෙක්ද කියලා එහෙමනම් මතකයක් නැහැ. ඇට සැකිල්ලක් නම් මතකයි කිව්වා. බලන්න කොහොම 100ක්ද. එහෙම 100කින් තමයි මේක දිනලා තියෙන්නේ. නැත්තම් මේ පියවර පාස පරදිනකනේ මිනිස්සුන්ට වෙන්නේ. මේ දිනලා තියෙන්නේ කොහොමද එතකොට? යතස් පාසතෝ රූපං යම් අවිරින්ද රූපේ දකින්නේ. සේවතෝ චාපි වේදනං යම් අවිරින්ද මිදීම සේවනය කරන්නේ. කීයති ගෙවේ. කීයති කියන්නේ ගෙවේ. නෝ පචීයති රැස් නොවේ. එවං සෝ චරති සතෝ මේ විදිහට හෝ සිහියෙන් ඇසිරෙන්නේ. ඒවං අපචිනතෝ දුක්ඛං මේ විදිහට දුක බැහැර කරද්දී අන්න එකට මොකද්ද කිව්වේ? දුක බැහැර කරනෝ. සන්තිකේ නිබ්බානන්ති උච්චති නිවනට ලං වුණා කියනෝ. එතකොට කොහොමද යා නිවනට ලං වෙලා තියෙන්නේ? නසෝ රජ්ජති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. එයා රූපේට ඇලෙන්නේ නැහැ. මොකද හේතුව? රූපේ දැකලා සිහියෙන් ඉන්නවා. විරත් චිත්තෝ වේදේත නොඇලුනු සිතින් විඳිනවා. තංච නාජ්ජෝ සායතිත්තති ඒකේ හිත බැසගන්නේ. යතස් පස්සතෝ රූපං යම් අවිරුද්ධ රූපි දකින්නේ. යතස් පස්සතෝ රූපං සේවතෝ චාපි වේදන යම් ආකාරද රූපේ සේවනය කරන්නේ. කීයති ගෙවේ. නොපජීයති රැස් වෙන්නේ. ඒවංසු චරති සතු මේ විදිහට තමයි සීයෙන් ඔහු ඇසිරෙන්නේ. ඒවං අපචිනතෝ දුක්ඛ මෙසේ දුක බැහැර කරද්දී නිවනට ලඟුණා කියනවා. දැන් එතකොට බලන්න මේ නිවනට ලඟ වෙන්නේ කොහොමද කියලා ප්‍රාර්ථනාවකින්ද ක්‍රියාවකින්ද? ක්‍රියාවකින්. මේක සාමාන්‍ය මිනිසියෙකුට කරන්න පුළුවන් කියලා මං හිතන්නේ. හැබැයි මෝරපු මනසක් තියෙන කෙනෙකුට මේ හිතේ තියෙන ලොකු හැකියාවක් මේක. මේ මේරුවා කියන්නේ ඒකයි. මේ හිතේ තියෙන විශාල හැකියාවක් මේ ඇහැට පෙනෙන රූපිට නොවැළී සිටීම. කනට ඇහෙන ශබ්දයට නොවැළී සිටීම. නාසිර දැනෙන ගඳ සුවඳට නොවැළී සිටීම. දිවට දැනෙන රසයට නොවැළී සිටීම. කයට දැනෙන පහසට නොවැළී සිටීම ලොකු හැකියාවක්. මනසට සිටින අරමුණ වලට නොවැළි. මේ හැකියාව නැතිකමින් තමයි අමාරු වෙලා ඉන්නේ. ඒ හැකියාව නැත්තේ මොකද්ද? ඇයි ඒ හැකියාව නැත්තේ? ඒ තරම් අපේ හැකියාව මෝරලා නැහැ. පින මෝරලා නැහැ. පින මෝරපු නැති නිසා මේ මඩි ලගිනවා වගේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේවැම හිත බැසගන්නේ. ඇයි මේකෙන් උඩට යආගන්න බෑ? ඒකක් නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නේ. මේකෙන් උඩට යආගන්න බැරි කම. ඇයි? නැවත නැවත හොද හොද මඩි දානවා වගේ ආස් මේ දුක විඳ විඳ ආස්වාදනීය අරමුණේ ආයිත බැසගන්නවා. ඇයි දුක විඳින්නේ යමකින්ද ඒකෙම ආයිත බැසගන්නේ? ආදීනව දකින්න මහන්සි ගත්තත් මේ දැන් ඔන්න පොඩ්ඩක් ආදීනව දකිනවා. ටිකක් වෙලන්ට ආයේ සිහිය නැතු යනවා. ඇයි පුරුදු වෙලා තියෙන්නේ ආස්වාද විඳින්ද? මේ නිසායි අපි මේ යන්නේ. හැබැයි අපිට මේ බුද්ධ වචනය කිරී අපේ හිත පැහැදුනොත්, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කිරී පැහැදුනොත්, ඒ පැහැදීම තමයි අපි දසමකින් හරි ඉස්සරහට ගන්න උපකාරී වෙන්නේ. නොසෝ රජ්ජති සද්දේසු. සබ්දේ කිරී තෝ වෙලින්නේ. සද්දං සුත්ත පතිස්සතු. සබ්දේ අහලා සීය උපදිනවා. විරත් චිත්තෝ වේදේති නොවැළුණු සිතින් විඳේ.
තංච නාජ්ජෝ සායතිට්ඨති ඒක හිත බැසගන්නේ යථාස් සුනතෝ සද්දං යම් අයුරින්ද වූ ශබ්දය මෙනෙහි කරන්නේ සේවතෝ චාපි වේදනා යම් අයුරින් වේදනාව සේවනය කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මේකෙදි හොඳ උපමාවක් දේශනා කළා සිහිය ගැන උපමාව මොකද්ද දේශනා කළ මහණෙනි රාජ නියෝගයකින් මිනිසෙකුගේ ඔළුවට භාජනයක් දෙනවා තෙල් හට්ටියක් ඒ තෙල් හට්ටි කටගාවටම පිරීලා තියෙනවා පිරිවසෙන් කඩුවක් අර මිනිහෙක් යනවා ඒ මිනිහා කියනවා හැබැයි මේ තෙල් බිඳුවක් හරි වැට්ටුවොත් තෙවලෙම බෙල්ලට කොටනවා එතු දැන් මියා ඒ තෙල් හට්ටිය අරන් යන කෙනාගේ කල්පනා තියෙන්නේ කොහමද භාජනේ හොල්ලන්නේ නැතුව ගෙනියන්න ඕනේ කියන එක භාජනේ හොල්ලන්නේ නැතුව මෙයා මේ පාරේ යනකොට මේ තරුණයා පාරේ යනකොට ජනපද කල්යාණි පාරයිනේ නටනවා ජනපද කල්යාණි පාරයිනේ නටද්දී ඒ නටවන්න ජනපද කල්යාණිව එතන මිනිස්සු ඔව් වට වෙලා ඩෝල ගහනවා මියුසික් ගහනවා සින්දු කියනවා එතකොට මිහිරි හඬ ඇහෙනවද නැද්ද ජනපද කල්යාණි දිහා බලන්න ආසද නැද්ද එතකොට දැන් ජනපද කල්යාණි හිතින් බලන්න තියෙන ආසාව මෙයා පාලනය කරන්න වෙනවා ශබ්දයට හිත ඇදිලා එන ආසාව පාලනය කරන්න වෙනවා හැයි දැන් මෙයා යන්නේ ඒ පාරින් එතකොට ඒ බැරි වෙලාවත් මෙයා ඔළුව හැරෙවෝ බෙල්ලට කොටනවා තමන්ට ආදරේ නම් මොකද යා කරන්න ඕනේ ජනපද කල්යාණී එතන නෑ කියලා හිතන්න ඕනේ එතන සින්දුවක් නෑ කියලා හිතන්න ඕනේ එහෙම නැතු එයාට පුළුවන් ද එතන යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා සිහිය දියුණු කර යුත්තේ ඔය විදියටයි කිව්වා එතකොට බලන්න බුදු කෙනෙක් මිසක් මේ උපක්‍රම මේ උපාය ලෝකෙ වෙන කෙනෙකුට පුළුවන් වේද කියලා දෙන්න කවුරුවත් දන්නේ නැහැ මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් දන්නේ නැහැ බුදු කෙනෙක් ඇර මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් නිවන් මඟ දන්නේ නැහැ බුදු කෙනෙක් තමයි දැනගන්නේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් අහලා තමයි ශ්‍රාවකයෝ දෙවියෝ බඹුන් දෙවි මිනිස්සු දැනගන්නේ වෙන කිසි කෙනෙක් දන්නේ නැහැ මේවා දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ ඔක්කොම දැනගන්නේ යතස් සුනතෝ සද්දං සේවතෝ චාපි වේදනි යම් ආකාරයෙන්ද ශබ්ද යහන්නේ විඳීම සේවනය කරන්නේ කීයති ගෙවි යයි නොපචියති රස නොවේ එවං සෝ චරති සතෝ මේ විදිහට තමයි ඔහු සිහියෙන් ඇසිරෙන්නේ ඒවං අපචිනතෝ දුක්ඛං මෙසේ දුක බැහැර කරද්දී සාන්තිකේ නිබ්බානන්ති උච්චති නිවනට ලං වුණා කියලා කියනවා. එතකොට බලන්න නිවන කියලා කියන්නේ කය සිත නොදෙනී යාම නෙවෙයි. සාමාන්‍ය කෙනෙකුට දැන් මට සමහර අය කියන දේවල් අහලා ඇහිලා තියෙනවා ඒගොල්ලෝ කියනවා භාවනා කරද්දි කයත් දැනෙන්නේ නැතුව ගියා සිතක් දැනෙන්නේ නැතුව ගියා නිවන අරමුණු වුණා කියලා දැන් එහෙම බුද්ධ දේශනාවට එක ගලපන්න බෑ ඇයි බුද්ධ දේශනාවේ එහෙම නිවන අරමුණු වීමක් ගැන දේශනා කළා නෑ දේශනා කළේ තියෙන තණ්හාවසේ වීමක් ගැන දැන් මේක කියනෝනේ විරත් චිත්තෝ වේදේති නොයලුණු සිතින් විඳිනවා නොයලුණු සිතින් විඳින්න නම් සිහිය නැති වෙලා නැහැ අරමුණ නැති වෙලත් නැහැ අරමුණ නැති වෙලත් නැහැ සිහිය නැති වෙලත් නැහැ නැති වෙලා තියෙන්නේ මොකද්ද තෘෂ්ණා වැඩින ස්වභාවය ඒක තමයි නැති වෙලා තියෙන්නේ නසෝ රජ්ජති ගන්ධේසු ගන්ධේ කෙරෙහි හිත ඇලෙන්නේ ගන්ධං ගහත්වා පතිස්සතෝ හොඳට සීයෙන් නාසයෙන් ගඳ සුවඳ දැනගෙන විරත් චිත්තෝ වේදේති නොයලුණු සිතින් විඳි
තංච නාජ්ජෝ සායතිට්ඨති. ඒකේ සිත බැසගන්නේ. යථාස ගහයතෝ ගන්ධ යං ආකාරයට ගන්ධය විඳින්නේ. යම් ආකාරයකට දේ වේදනාව සේවනය කරන්නේ. කීයති ගෙවෙනවා. නෝපචීයති රැස් වෙන්නේ. ඒවං සූ චරති සතු මේ විදිහට සීයෙන් ඇසිරෙනවා. ඒවං අපචිනතෝ දුක්ඛ මෙසේ දුක බැහැර කරද්දී නිවනට ලං වුණා කියනවා. නසෝ රජ්ජති රසේසු ඒ රසේට ඇලෙන්නේත් නෑ. රසම් බොත්වා පතිසතු රසය අනුභව කළ සිහියෙන් ඉන්නවා. විරත්ත චිත්තෝ වේදේති නොවැළුණු සිතින් විඳිනවා. තංච නාජ්ජෝ සායතිට්ඨති එහි කිසිත බැසගන්නේ. යථාස සායතෝ රසං යම් ආකාරයටද රස විඳින්නේ. සේවතෝ චාපි වේදන යම් ආකාරයටද විඳීම සේවනය කරන්නේ. කීයති ගෙවීයයි නෝ පචීයති රැස් වෙන්නේ. ඒවං සූ චරති සතු මේ විදිහට යොහු සියෙන් ඇසිරෙන්නේ. ඒවං අපචිනතෝ දුක්ඛ මේ විදිහට දුක බැහැර කරද්දී නිවනට ලං වුණා කියලා කියනවා. එතකොට දැන් බලන්න පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ මේක තමයි බ්‍රහ්මචර්ය කියන්නේ. එතකොට මේ බ්‍රහ්මචර්ය ජීවිතේ ඒ භික්ෂුන් වහන්සේලා ගත කරලා තියෙන කොහොමද? ඇහෙන් රූපයක් දකිද්දි සිය පිට වාගෙන ඉන්න පුරුදු වෙලා, කනෙන් ශබ්දයක් අහද්දි සිය පිට වාගෙන ඉන්න පුරුදු වෙලා, නාසයෙන් ආග්‍රහණය කරද්දි සිය පිට වාගෙන පුරුදු වෙලා, දිවෙන් රස විඳිද්දි සිය පිට වාගෙන ඉන්න පුරුදු වෙලා, කයෙන් පහස ලබද්දි සිය පිට වාගෙන ඉන්න පුරුදු වෙලා, හිතෙන් අරමුණු සිතද්දි සිය පිට වාගෙන ඉන්න පුරුදු වෙලා. එතකොට මේක ඉන්නේ අපි මේ දැන් බුදුරජාන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා මේ සිය පිටුවා ගන්න පුරුදු වීමෙන් තමයි මෙතනින් ගැලවිලා තියෙන්නේ. සියම පිටුවාගෙන සියෙම්මයි මේක කරලා තියෙන්නේ. නසෝ රජ්ජති පස්සේසු පස්සම් පුස්ස පතිස්සතෝ ස්පර්ශේ ලබද්දිත් ඒක ඇලෙන්නේ නෑ, සියෙන් ඉන්නවා. විරත් චිත්තෝ වේදේත නොවැළුණු සිතින් විඳිනවා. තංච නාජුසායතිත්‍තති ඒකේ හිත බැසගන්නේ. යතස් පුසතු පස්සං යම් ආකාරයකින්ද ස්පර්ශයක් වෙන්නේ. සේවතු චාපි වේදන යම් ආකාරයකින්ද විදීමක් සේවනය කරන්නේ. කීයති ගෙවි යනවා නොපචියති රැස් වෙන්නේ. ඒවංසු චරති සතෝ මෙසේ ඔහු සීයෙන් ඇසිරේ. ඒවං අපචිනතෝ දුක්ඛ මෙසේ දුක බැහැර කරද්දී නිවනට ලං වුණා කියනවා. නසු රජ්ජති ධම්මේසු ඔන්න හිතට ආරමුණු වෙනවා. හිතට අහින් දැකපු රූප මතක් වෙනවා, කනෙන් අසපු ශබ්ද මතක් වෙනවා, නාසයට දැනගත්තු ගන්ධය මතක් වෙනවා, දිවට දැනගත් දිවෙන් දැනගත්තු රස මතක් වෙනවා, කයට දැනුණු පහස මතක් වෙනවා. මේව මතක් වෙද්දී මෙවට ඇලෙන්නේ නැහැ කියනවා. ධම්මඤ්ඤත්වා පතිස්සතෝ සියෙන් යුක්තව ඒ අරුමුණ සිහි කරනවා. විරත් චිත්ත වේදිත නොවැළුණු සිතින් විඳිනවා. විඳින්න සිද්ධ වෙන එකට මොකද වෙන්නේ? නොවැළුණු සිතින් විඳිනවා. තංච නාදුසායතිත්‍ත්‍ය. එතකොට හිතේ එකේ බැසගන්නේ. යතස් ජානතෝ ධම්මං යම් ආකාරයකද මේ ධර්මයේ අරමුණු දැනගන්නේ. සේවතෝ චාපි වේදන යම් ආකාරයකද වේදනාව සේවනය කරන්නේ. කීයති ගෙවෙනවා නොපචීයති රැස් වෙන්නේ නැහැ. ඒවංසු චරති සතු මේ විදිහට ඔහු සීයෙන් ඇසිරෙනවා. ඒවං අපචිනතෝ දුක්ඛ මේ විදිහට දුක බැහැර කරද්දී සාන්තිකේ නිබ්බාණං නිවනට ලං වුණා කියනවා. දැන් බලන්න නිවනින් ඈත් වීමයි
නිවනට ලං වීමයි. දෙක තියෙන්නේ කුමක් මතද? කුමක වෙනස මතද? සීය මත. නිවන ඈත් උනා කියන්නේ සී මුලාවෙන් ඉන්නවා කියන එකයි. නිවනට ලං උනා කියන්නේ සීයෙන් ඉන්නවා කියන එකයි. එතකොට සිහි මුලා වෙච්ච කෙනෙකුගේ සිහි මිලා වුණාම මොකද්ද ස්වභාවය? මේක හරි වටිනවා මේ දේශනාව. සිහි මුලා වුණාම තියෙන ස්වභාවය මොකද්ද? ඈ රූපං දිස්වා සති මුට්ටා රූපය දැකලා සිහි මුලා වුණා. ස්වභාවය මොකද ඊට පස්සේ? පිය නිමිත්ත මනසිකරෝතු ප්‍රිය නිමිති මෙනෙහි කරනවා. අන්න සිහි මුලා වීමේ ලක්ෂණය. සිය මුලාවීමේ ලක්ෂණය මොකද්ද? සිය මුලා වුණා. සිය මුලා වුණා කියන්නේ සිය පිහිරන්නේ නැහැ. සිය පිහිරන්නේ නැති වුණාම තියෙන ලක්ෂණය මොකද්ද? තමන්ගේ හිත බැඳිච්ච ඒවා මෙනෙහි කරනවා. හිතට ආස හිතිච්ච දේවල් මෙනෙහි කරනවා. ඒක තමයි සිය මුලා වුණාම තියෙන ලක්ෂණය. එතකොට මොකද්ද වෙන්නේ? විරත් චිත්තෝ වේදේති. ඇලුනු සිතින් විඳිනවා. විත බැස ගත්තා මොකද වෙන්නේ? ඇලුනු සිතින් විඳිනවා. විරත් චිත්තෝ වේදේති. ඇලුනු සිතින් විඳිනකොට මොකද වෙන්නේ? සී මුලා වුණා. අන්න බැස ගන්නවා. ඒක තමයි සී මුලා වුණාම වෙන්නේ. ඉස්සෙල්ලාම මුලා වුණාම වෙන්නේ මොකද්ද? ප්‍රිය නිමිති මෙනෙහි කරන්න ගන්නවා. ප්‍රිය නිමිති මෙනෙහි කරගන්න. ප්‍රිය නිමිති මෙනෙහි කරාම එතකොට ඇලුනු සිතින් තමයි විඳින්නේ. ඇලුනු සිතේ විඳ විඳ ඉන්නවා. ඇලුනු සිතේ විඳ විඳ ඉන්නකොට මොකද වෙන්නේ? දන්නේම නැතුව හිතේ ඒකේ බැස ගන්නවා. බැසගත්තකම මොකද වෙන්නේ? විරත චිත්ත වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා රූප සම්භව. එතකොට උතල අර රූපයෙන් හටගත්තු නොඒක ආකාරී විඳීම් වැඩි වෙනවා. වැඩි වෙනකොට මොකද වෙන්නේ? අභිජ්ජාච විහෙසාච චිත්තමස්සූ පහඤ්ඤති. දැඩි ලෝභයත් විහෙසත් නිසා සිත පීඩාවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එවං ආචිනතෝ දුක්ඛං. මේ විදිහට දුක රැස් කරද්දී නිවෙනින් ඈත. එතකොට බලන්න අර සිත්ති මුලායිමනේ ඔක්කොම දිගට යන්නේ. සී මුලායිමෙන් දිගට යන්නේ. එතකොට ඒක වළක්වලා තියෙන්නේ කොහොමද? නසු රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. රූපය දැකලා සිය පිටුවා ගත්තට පස්සේ නොයලි. නොයලි කියන්නේ මොකද්ද? පිය අරමුණු මෙනෙහි කරන්නේ. දැන් අපි හිත පුරුද්දට ගිහිල්ලා දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රිය අරමුණු මෙනෙහි වෙන එක නවත්ත ගන්න බෑ. ඒකනේ තියෙන්නේ. ප්‍රිය අරමුණු මෙනෙහි එක නවත්. ඇයි මේක වෙලාවක් කියන්න බෑනේ? ඒක වෙලාවක් නෑනේ මේක හට ගන්න. ඒ අනිත්‍ය සංඥාව දිනු කරපියක් කෙනාට ඒ ප්‍රශ්නේ නෑ. අනිත්‍ය සංඥාව දිනු කරපියක් කෙනාට මොකද වෙන්නේ? දැන් දැක්කනේ අට්‍රික සංඥාව දිනු කරපු කෙනා. මිහින්තලේ ඉඳලා අනුරාධපුරේ වඩිනවා. අනේ අනුරාධපුරේ ඉඳලා මිහින්තලේට වඩිනවා. වඩිනකොට ගෑණියක් යනවා මිහින්තලේ ඉඳලා අනුරාධපුරේට. ඔන්න මගදී හම්බ වෙනවා. ඒ ගෑණියෙක් කියන hina වෙනවා හයියෙන්. ඇස් සැරලා බලනවා. ඔන්න අට්ටික සංඥා වඩලා. ඔන්න සීයේ පිටලා. දැක්කේ කවද? හරි දැකෙල්ලා. ඒත් ඉස්සරහට එනකොට අර මිනිස්සු අහනවා ස්වාමීනි මේ ඉස්සරහට කාන්තාවක් හම්බ වුණාද? කාන්තාව පුරුෂයෙක් ගැන නම් දන්නේ නැහැ කිව්වා. ඇට සැකිල්ලෙන් හම්බ වුණා කිව්වා. අන්න සිහිය. ඒ විදිහට සිහිය පිටියෝ. ඒ සිහිය නොවැළෙන් උදව් වෙලා නැද්ද? නිදහසෙන් උදව් වෙලා නැද්ද? දැන් කාලේ කෙනෙක් නිකම් භාවනා කරන ගිහිල්ලා පාරේ මිනිස්සුන් දකින්නකටම දැක්කොත් ඇට සැකිල්ලන්. ගෙදර ගිහිල්ලා කියේ හප්පී මං ඇට සැකිල්ලක් දැක්කා. ගෙදර කට්ටිය බයවලා කිව්වෝ ඕන් අර පොත්පත් කියවල ඕන්න උළු අවුල් කරගෙන ඇට සැකිල්ල කොහොන් වෙවුනේ අසවලාගේ අසවලන් ඔය ගියේ කියයි. අවුල් වෙයිද නැද්ද? ආ නේකයි කියන්නේ. දැන් කාලේ කිව්වොත් එහෙම
ආර්ය ගියා මම මට හරි වැඩේ නේ ඇට සැකිල්ල මොන ගැවුණා නොවේ උඹට සනීප නැහැ අද කියයිද නැද්ද ඕක යමං ඉස්පිතාල කියලා බෙහෙත් ගියා මෙන්න යනවා අන්න සෝල්තැන්නට ගිහලා මෙන් පොත්පත් කියවන මෙන්න ඇට සැකිල්ලත් දැකලා ඊට පස්සේ දොස්තර මහතුරු බයින ඕක යන්න එපා ඕක නැති ඊට පස්සේ බෙහෙත් දෙනවා බීපන් කියලා ඔන්න අද වෙන දේවල් ඇයි හේතුව ධර්ම මාර්ගයේ කෙරෙහි මේ සාමාන්‍ය ලෝකයේ තියෙන ද්වේෂයක් ධර්මයේ කෙරෙහි ලොකු විරෝධයක් තියෙන්නේ කතා කළාට කෙලින් එදකොට දැන් එදා එහෙම වුණේ නැහැ එදා එක ආගේ කිරීමට ලක් වුණා ඒක අටුවාවටත් ආවා ඔය අටුවාවේ පොත ඒකත් සිද්ධිය තියෙන්නේ භික්ෂුන් වහන්සේලා ආගේ කළා ඒක චිත්ත දියුණුවේ කොටසක් හැටියට කතා කළා අද එහෙම දැක්කොත් කෙලිම කියයි මේ බරපතල ප්‍රශ්නයක් කියයි මේ ඔළුව අවුල් වෙලා කියයි මේක කොහොමද වුනේ කියලා හයි මේ විදිහට පේනෝ නම් මක් වේද කියලා හයි මුකුත් කරගන්න බැරි වුණා කියයි වෙයිද නැද්ද අද ආ මේකයි කියන්නේ අද ඒක කතා කළොත් එහෙම වෙනවා ඒ කියන්නේ එන්නේ එන්න මේ ධර්මයේ කතා කරන්නවත් ඉඩක් නැතු යනවා ධර්මයේ කතා කරන්නවත් ඉඩක් නැති වෙනවා අනිත්‍යයි කියන එක කතා කරන්නවත් ඉඩක් නැතු යනවා අන්තිමට කියයි අනාගතයේ මේ අනිත්‍ය කතාව මේ බණින් අයින් කරපන් කියයි බණ කියන්නේ නැතු ඕවා ඒ මට්ටමට මේ පැවිද්දෝම උරණ වෙන කාලයක් මේ ඒ නිසා මේ ධර්මයේ කියන එක බුදුරජාන් වහන්සේගේ ධර්මයේ කියන එක මේ මනුෂ්‍යයාට දුකින් නිදහස් කරවන්න තියෙන ධර්මයක්. මේකේ දුක හටගන්න ආකාරය පෙන්වනවා. මේකයි මේකේ මේ දේශනාවේ තියෙන ලස්සන. හටගන්න ආකාරය පෙන්වනවා. හටගන්නේ කොහොමද කියලා පෙන්වනවා මේකේ දුක. දැන් මේ දේශනාව දිහා බලද්දී අපේ නිවන ළඟද ඈතද? ඈත් වෙලානේ. දැන් පේනවනේ. ඈත් වෙලා. සාදුකාරයෙන් බෑ මේක ලං කරගන්න. ඇත්තිලා එදුකර මේක ඇතුනි මොකින්ද සිහිය නැති කොමෙන් සිහිය පිහිටි නැති අයි සිහියයි වීරියයි නුවණ එකට වැඩ කරන්නේ සිහිය යම් තැනක පිහිටනවාද එතන වීරිය පිහිටනවා නුවණ පිහිටනවා යම් තැනක සිහිය පිහිටන්නේ නැද්ද එතන වීරිය පිහිටන්නේත් නැහැ නෝන පිටන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා යම් තැනක සිහිය පිටන්නේ නැද්ද? එතන ය අඛණ්ඩ වීරියක යොදන්න ඕනේ කියලා. නොකඩවා වීරිය කරන්න ඕනේ කියනවා සිහිය පිටීම උදෙසා. නොකඩවා වීරිය කරන එකට ආයි වීරියයි සිහියයි ඇති වෙනවා කියනවා. සිහිය පිටන්නේ නැතුව සිහිය අතාරිනකොටම අපිට වීරියත් අතෑරිනවා නම් අපිට ආයි දෙකම නැති වෙනවා. වීරිය කියන්නේ සිහිය පිහිටවා ගන්න තියෙන සම්මා වායාම. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ වීරියම වීරිය අගය කරනවානේ උන්වහන්සේ හැමතැනම. හැමතැනම වීරිය අගය කරන්නේ ඒකයි. මොකද හේතුව? දැන් මම ඒකයි කිව්වේ ඔබට මතකද මේ දේශනා කරගෙන යද්දී අතරමඟ මම කිව්වා අර අම්මා කෙනෙකුට මේ ජීවිතේ නැති කරගන්න ආස හිතුණා කියලා. ඊට පස්සේ අපි කිව්වා ඉවසන්න කියලා. ඉවසන්න මොකද්ද ඕනේ? වීරිය. වීරිය නැත්නම් ඉවසන්න බෑ. එදුනි යම් කිසි කෙනෙක් ඉවසනවා නම් අන්න මෝරන්න පටන් ගන්නවා. ඉවසිල්ලෙන් ඉක්මනට පින මෝරනවා. ඉවසීම නැත්නම් පින මෝරන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ධර්ම මාර්ගය කියන්නේ ඉවසීමමයි කියලා තේරුම් ගත්තත් පාඩුවක් නැහැ. මට මතකයි මේ අපිට මේ ධර්ම මාර්ගයේදී ගොඩක් උදව් කරපු හාමුදුරු කෙනෙක් වැඩ ඉන්නවා. උන්වහන්සේගේ නම අජාන් සුමේදු. උන්වහන්සේ එංගලන්තේ අමරාවති මේ භාවනා මධ්‍යස්ථානයේ නායක හාමුදුරු. උන්වහන්සේ ගිහි කාලේ ලෝක යුද්ධයේ දෙවන ලෝක යුද්ධයේ සහභාගී වෙලා හිටපු කෙනෙක්. ඇමරිකන් ජාතිකයෙක්. උන්වහන්සේ කලකිරු නම යුද්ධ නිසා කලකිරුලා මේ තායිලන්තෙට ගියා.
තායිලන්තෙට ගිහිල්ලා අජන්චා හඳුරුවන්ගේ මේ ආරාමයට ගියා. කවුරුත් නැහැ ඉංග්‍රීසි දන්න. ඉංග්‍රීසි දන්න කවුරුත් නැත්තම් දැන් මොකද්ද අජන්චා හඳුරු කිව්වා අපිට මහාන කරන්න බෑ. ඉංග්‍රීසි දන්න කෙනෙක් මේ නැහැ කිව්වා. ඕනෙම නම් මහාන වෙන්න තායි භාෂාව ඉගෙන ගන්න කිව්වා. එතකොට රාජාන් සුමේධ හාමුදුරුව අවුරුදු පහක් ගිහියෙක් හැදියට එතන සංඝයාට උපස්ථාන කරගෙන තායි භාෂාව ඉගෙන ගත්තා. තායි භාෂාව අවුරුදු පහක් ඉගෙන ගත්තට පස්සේ රාජාන් සුමේධ හාමුදුරුවන්ව මහාන කළා. මහාන කළා එහි කාලයක් ඉන්නකොට ඒ හාමුදුරුවෝ අජන්චා හාමුදුරුවෝ දැන් පලයන් ඔබේ රටට ගිහිල්ලා සුද්ධන්ට මේ ධර්මය කියපන්. එතකොට අජන්චා හාමුදුරුවෝ කිව්වා මේ සුද්ධ මේ ධර්මය අහන්නේ නැහැ කියලා නේ. එක්කෙනෙක් හරි ඒවත් මේ මිෂන් එක හරි කිව්වා. ඊට පස්සේ ඔන්න එංගලන්තේ අමරාවතිය හැදුවා. දැන් 100 ගානක් මහන්ලා ඉන්න සුද්ධෝ. පසුගිය දවස්වල උන්වහන්සේ පැවිදි වෙලා අවුරුදු 40ක් සම්පූර්ණව නිමිත්තෙන් වැඩසටහනක් කළා BBC එකේ. ඒ වැඩසටහනේදී උන්වහන්සේගෙන් ඇහුවා මේ 40 අවුරුදු පැවිදි ජීවිතයේදී ඔබ වහන්සේ ඉගෙන ගත්ත මොන හරි තියෙනවද කියලා ඇහුවා. මම විශේෂ දෙයක් තියෙනවා කියගෙන ගත්තා. මට මේක එක වචනකින් කියන්න පුළුවන් කියලා. මොකද්ද කියලා මේ 40 අවුරුදු පැවිදි ජීවිතය තුළ ඉගෙන ගත්තු දේ මම ඉවසන්ට ඉගෙන ගත්තා කියලා. දැක්කද පැවිද්දේකට තියෙන ලාභී. උන්වහන්සේ මට මුණ ගැහිච්ච ඉතා සත්පුරුෂ භික්ෂුවක්. ශ්‍රද්ධාව තියෙන බුද්ධ ශාසනය ගැන අවංක හැඟීමක් තියෙන භික්ෂුවක්. එතකොට ඒ වගේ පැවිදි ජීවිතය තුළ ඉවසීම කියන එක සෑහෙන්න ගුණධර්මයන් දියුණු වෙන්න උදව්වක්. ඉවසීම නැහැ කියන්නේ කෙලෙස් ගොඩක්. ගිහි ජීවිතෙත් කියන්න තියෙන එච්චරයි. ඉවසීම නැහැ කියන්නේ අර්බුද ගොඩක්. අවුල් ගොඩක්. හරි ඒක බොරුද ඇත්තද? ඇත්ත. දැන් මෙහි ආව කියමු දැන් මෙහි ඉඳ තැනක් නැත්තම් ඔය කොහේ හරි අස්සේ ගිල්ල වාරි වෙන්න ඕනේ. එහෙම නැත්තම් යාට ඉවසන්න බැරි යන්න ඕනේ. ඒකයි. දැන් මෙහි ආව. දැන් ඔන්න දාන ගන්න පොලි මීටේ. සමහරු උන යාට දානි ගියාම සමහරු උන දානි වැරදුනා කියමු. දැන් මොකද යාට කරන්න තියෙන්නේ? එක්ක ඉවසන්න ඕනේ. වතුර ටිකක් බීලා. ඉවස ගන්න බැරි නම් යන්න ඕනේ. එතකොට යාට හැමතිස්සෙම මොකද්ද උදව්වට තියෙන්නේ? ඉවසීම. ඉවසීමෙන් තමයි පුද්ගලයා මෝරන්නේ. පින මෝරන්න වෙන කිසිම දෙයක් නැහැ උපායක්. ඉවසීම ඇර පින මෝරන්න වෙනත් උපායක් නැත්තේය. ඉවසීම ඇර වෙන උපායක් නැත්තම් තමන්ට ඉවසන්නත් බැරි නම් මොකද්ද වෙන්නේ? දුක මිසක් වෙන විසඳුමක් නැහැ. දුකෙන් දුකට යයි. දුකෙන් දුකට යයි. අරුබුදින් අරුබුදයට යයි. ප්‍රශ්නෙන් ප්‍රශ්නයට යයි. අවුලෙන් අවුලට යයි. ගැටෙන් ගැටයට යයි. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඉවසුවොත් ටිකින් ටික මෙයාට මේ අවුල ලෙහා ගනී. එතකොට ගුණධර්ම වලට ජීවිතේ උදව්ව තියෙන්නේ ඉවසීමෙන් විතරයි. එතකොට එහෙනම් අපි මෙහෙම එකක් මතක තියාගත්තොත් නරකද? ඉවසීම ධර්මාර්ගයේ කෙනෙක් යනවා නම් ඒ ධර්මාර්ගයේ තමන් තුළ වැඩෙන ලකුණ මොකද්ද? ඉවසීම. ඉවසීම නැහැ කියන්නේ ධර්මාර්ගයේ සම්බන්ධයෙන් තාම ලපටි කියන එක. ඉවසීමෙන් යුක්තයි කියන්නේ මොකද්ද? ධර්ම මාර්ගයේ සම්බන්ධයෙන් මෝරන්න පටන් ගත්තා කියන එකයි. එතකොට මේ මේරිල්ල නැත්තම් ඉතින් ලපටි තමයි. ඒ ලපටිකම ඉවසීම නැති තාකල් තියේ. යම් දවසක දිවසන්න පටන් ගත්තේ එදා ඉඳලා මෝරයි. එම මේක තියෙන. ඉතින් මාළංකි පුත්ගේ මේ අදහස
ahala budurajan wasi desana karanawa sadu sadu malunki putte ita hondai ita menavi malunki putte mama sankshepen me kiyapu karane vistara wasin oba therum gatta hariyetama hari kiwa etukota malunki puttata hari satutui malunki putte budurajan wasi wepa dakshina karala pidatuna එදකොට ඒ පිටත් වෙලා මාළංග පිට හුදකලා වුණා. හුදකලා හුදකලා වෙලා බොහොම සුළු කාලයයි ගියේ. මොකද වුනේ? නිකලෙස්සුනා. දැන් බලන්න තමන්ගේ පැත්තෙන් තිබෙච්ච උදව්ව. මේ බාහිරින් ධර්මකාරණේ ලැබෙනවා. ඒක බාහිරින් දෙන උදව්ව. තමන්ගේ පැත්තෙන් ධර්මකාරණට උදව්වක් වෙන්න දෙපැ. තමන්ගේ පැත්තෙන් තියෙන උදව්ව මොකද්ද? ඉවසීමමයි. ඉවසීමෙන් තමයි ගුණ ඔක්කොම වැඩෙන්නේ. ඉවසීමෙන් තොරව ගුණධර්ම වැඩෙන්න තැනක් නැහැ. මොකක් හරි ඉපැයි දැන් අපි ගත්තොත් අපිට ඉන්න මේ පොළොව පිට ඉන්නේ පොළොව තියෙන ඉපැයි මෙතන දැන් ඉන්නනේ. පොළොව නැත්ත ඉන්නේ කොහොමද? ඒ වගේ තමයි ඉවසීම තියෙන්න ඕනේ ගුණධර්ම වැඩෙන්න. ඉවසීම නැත්තම් ගුණ ධර්ම මොකුත් වෙඩෙන්නේ නැහැ. එතකොට ඒ ඉවසීම මත ගුණ ධර්ම වැඩෙනවා. කලබල වීම මත කලබල වෙලා මං කලබලයි කියලා කිව්වේ අර තමන්ට මේ ජීවිත ගැටලු එනකොට තේරුම් ගන්න තියෙන හැකියාව නැති කර ගැනීම. එතකොට ඉතින් අර්බුද තමයි. ඒ නිසා පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව දිහා බලද්දි පේනවා අපිට මේ ඇසෙන් පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයේ දැන් බලන මේ ඔක්කොම දැන් ඉස්සරමගෙන දැන් අවුලක් තියෙන විශාල අවුලක්. අවුල මොකද්ද? අපිට හොයාගන්න බෑ. දැන් මේ අවුල ඇවිල්ලා තියෙන අපිට පහසුකම් වල වේසින්. දැන් අපි ගම්මු බුද්ධ කාලේ හිටපු භික්ෂුන් වහන්සේලා ලැබිච්ච දෙයකින් සතුටු වෙලා ওই ගහක් ගලක් යට ඉඳලා මොන හරි කාලම් මොන හරි අන්තම් පොරෝගෙන ධාර්ගලයක් කරාන ජීවිතෙන් ගැලවෙන්න. ජීවිතය කියන්නේ මේ සසරෙන් ගත්තු ඒ උත්සාහය ඒ ගුණධර්මත් එක්කනේ ගියේ. මේ ධර්ම මාර්ගයේ යද්දි කෙනෙකුට කේන්ති ගියා නම් එදා ඉඳලා ඒ ධර්ම මාර්ගයෙන් බැහැර වෙනවද නැද්ද? ඒ හේතු ද්වේෂය ඇති ධර්මාර්ගයකට නෙමෙයි. ධර්මාර්ගයද්ද කෙනෙකුට රාගයක් හටගත්තා නම් ධර්මාර්ගයෙන් බැහැරිනවද නැද්ද? ඇයි රාගය ඇති ධර්මයට නෙමෙයි. ධර්මාර්ගයද්ද කෙනෙක් මුලා වුණා නම් ධර්මාර්ගයෙන් බැහැරිනවද නැද්ද? ඇයි මුලාව ඇති ධර්මයට නෙමෙයි. ඒතර සාමාන්‍ය ලෝකේ තියෙන දේවල් දැන් අපි ගත්තොත් ඒ නිසා සාමාන්‍යයෙන් ඉස්සරහට මේ ලෝකේ හැදෙන්නේ ධර්මයට යන්න නෙමෙයි. ධර්මෙන් බැහැර වෙන්නයි. ඒ නිසායි මිනිස්සුන්ට මේ ධර්මය අල්ලගන්න අමාරු. ඒ නිසා අමාරුවෙන් හරි මේ අර්ථ ටික තේරුම් ගත්තොත් අපි මේ විදිහට තමයි මේ නිවන ඈත් වෙන්නේ. මේ විදිහට තමයි නිවන ලඟ වෙන්නේ කියලා මේ වෙනස තේරුම් ගත්තොත් අන්නේ තේරුම් ගැනීමල අපිට ගොඩාක් උපකාරී වෙනවා. එහෙම නැත්නම් අපිට මේ වෙනස අල්ලගන්න බැරුව යනවා. ඒ කියන්නේ මේක සිද්ධ වෙන්නේ මේ අසකන නාසී දිවකය මනස හරහා මේ අර්බුදය හැදෙන්නේ කියලා. අපිට තේරුන්නේ නැත්නම් අපි නිකන් ප්‍රාර්ථනාවක් ආසාවක් විතර තියාගෙන ඉදී අනේ මට නම් උපදින්න ඕනේ නැහැ. අනේ මන් නම් ආයෙ උපදින්න කැමති නැහැ. එහෙම වුණා කියලා මේ සියන රටා වෙනස් වෙන්නේ නැහැ. ඒ හේතුවන් නිසා නම් මේවා අට අරගෙන තියෙන්නේ. නැති වෙන්නේ මොනේ මොකද්ද? හේතුනේ නැති වෙන්න ඕනේ. ඒ හේතු මේ මම මේකට කැමතියි ඒ නිසා මං කැමති නැහැ ඒ නිසා මේක වෙන්නේ නැහැ කියලා බේරගන්න බෑ. ඒකට මොකද්ද වෙන්න ඕනේ? හේතුම නැති වෙලා යන්න ඕනේ. ඵලෙ නැති වෙන්න. ඉතින් ඒ නිසා අපිට මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අහන්න ලැබෙනවා. ලැබෙච්චිසනා මේක තියෙන වටිනාකම තියෙන්නේ. දැන් අපි මේක මේ දැන් මේ විදිහට මේ ධර්මයේ දන්නේ නැත්නම් අපි
ද අපි නිකන් අහලා තියේවි මේ නිවන් අවබෝධ කළා අනිහරි ශෝක් නිවන් අවබෝධ කළා කියලා. ඉතින් අපිට ඒ ආයුවට පස්සේ ආසාවක් ඇති වෙයි. නමුත් අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඒක කවර හරි කියනවා එන්න මගේ ළඟට මං නිවන අවබෝධ කරවන්න. ඒතර දන්නේ තික්කින යනව නේද එතනට. ආස කරනවා නේද එතන. ද ඉන්දියාවේ කියන්නේ ඉන්දියාව කියනවා මේ ඕන නැකතක් වෙනවා මේ නැකතට ගඟේ බැහැපන් ගඟේ බැහැලා විනාඩියක් ගිරල හිටපන් ආයුරට වරෙන් ඔබ නිවන් දකිනවා කියලා ආස කරනවා මිනිස්සු. ඇයි ආස කරන්නේ? මිනිස්සු හිතන්නේ ආ දැන් මගේ දුක ඉවර වෙන මම මේ දුකෙන් නිදහස් වෙනවා මේක පාර ගඟේ ගිලුණු කියලා කියනවා. එතකොට කියන දිවලට මිනිස්සු යන්නේ ඇයි? දැන් අන මේ ඉරාකේ අර මේ මිනිස්සු මරන්න බෝම්බ තියා ගන්නවා. ඇයි කියනවා මේ 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 මුස්ලිම් ආගම විශ්වාස කරන්නේ නැති වෙන කෙනෙක් මැරුවොත් මේ අප්සරාව 72ක් හම්බ වෙනවා දිවිලුක ගියාම කියනවා. ඉතින් මරනවා. ඒ මේ ඇයි ඒ? අහලා තියෙන එක. ඒ මිනිස්සුන්ට අහන්න ලැබෙන්නේ ඒක. දැන් Tamanට අහන්න ලැබෙන දේ ඔස්සේ නේද මේ යන්නේ? එතකොට එහෙම එකේ අපිට මේ විදිහට අහන්න ලැබෙනවා කියන්නේ මේ අපේ ජීවිත தත්ත්වය මෙහෙමයි වෙන්නේ කියලා. එතකොට දැන් එතකොට බලන්න මේ අහන දේ බොරුවක් නෙමෙයිනේ. ඒ කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙනවා ඇහෙන් රූපේ දැකලා මෙහෙම මෙහෙම වෙනවා. එතකොට එහෙම වෙන්නේ නැත්තම් අපිට සැක කරන්න ඕනේ. ඇහෙන් රූපේ දැකලා සී මුලා වෙලා පීනමිති මෙනෙහි කරනවා කියනවා. ඇහෙන් රූපේ දැකලා සී මුලා වෙලා පීනමිති මෙනෙහි කරන්නේ නැත්නම් ආන් අපි සැක කරන්න උනේ මේකන් සැක එකක්. මොකද සී මුලා වුණාට පස්සේ අපිට එහෙම උන්නේ නැහනේ කියලා. නමුත් අපිට එහෙම වෙනවා. ඊළඟට ඇලුණු සිතින් විඳිනවා. ඒතර ඒක හිතේ මතකෙ හිටිනවා. එතකොට ඒ ගැනම අපේ හිතේ නොඑක් විඳින් හට ගන්නවා. මේ කියන ඔක්කොම වෙනවා. එතකොට අපිට තේරෙන්නේ මොකද්ද මේ කියන්නේ කාන්තින් ඇත්තක්. එතකොට අපිට මේක වෙනකොට අපිට ඊළඟ එක මේම වෙනවා කියලා හිතාගන්න පුළුවන්. ඒ විදිහට තමයි අපි මේ ධර්මයේ දන්නා දෙයින් නොදන්නා දෙය තේරුම් ගන්නෙ. එතකොට දන්නා දෙයින් නොදන්නා දෙය තේරුම් ගන්නකොට ඒ නොදන්නා දෙය ඇත්ත කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ දන්න දෙය ඇත්ත නිසා. දන්න දෙය බොරුවක් වුණොත් නොදන්නා දෙයත් බොරුවක්. ඉතින් ඒ නිසා මේ දේශනාව හරි පැහැදිලිව අපිට ඉගෙන ගන්න ලැබුණා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඉතින් මේ මාළුන්ගේ පුත් භික්ෂුවට සුළු කාලය ගියේ. ඒ සුළු කාලය තුල මෙලොවදීම තමන් උපදවාගත්තු ඥාණයෙන් මේ උතුම් නිවන සාක්ෂාත් කරන්න ලැබුණා. එතකොට බලන්න මේ සසර ගමන සම්පූර්ණයෙන්ම කෙනෙකුගේ හැදි හැදි යන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන මේ අංග 8 අපිට නැතිවීමෙන්. ඒකට බුදුරජාණන්සේ දේශනා ඇති වෙන මෙතෙක් නොගිය පාර කියනවා. මෙතෙක් නොගිය පාර. මොකක්ද මේ නොගිය පාර? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාවත. ඒක තමයි නොගිය මාවත. නොගිය පාර. ගිය පාර මොකද්ද මෙතෙක්? මිත්‍යා අෂ්ටාංගික මාර්ගය. මෙතෙක් ගිහිලා තියෙන පාර. මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා විමුක්ති. මිත්‍යා විමුක්ති ඥාන දර්ශන මේවා තමයි ගිහින් තියෙන මේ ලෝකයාම. ඉතින් ඒ නිසා මේකෙන් බේරිලා මේ සම්මා දිට්ඨියෙන් යුක්ත මාර්ගයේ යන්න කෙනෙකුට ලැබෙන්නේ ඉතාමත්ම දුර්ලභව, ඉතාමත්ම දුකසේ, ඉතාමත්ම කලාතුරකින්. ඒ කියන්නේ මේක බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තොරව වෙන ලෝකෙ කිසි කෙනෙකුට මේක අහන්න ලැබෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ ගියත් එයාට මේවා තමයි අහන්න ලැබෙන්නේ. දෙවිවරුන්ගෙනුත් අහන්න ලැබෙන්නේ මේ ධර්මයේ තමයි. බ්‍රහ්ම ලෝකෙ ගියත් අහන්න ලැබෙන්නේ මේ ධර්මයේ තමයි. එතකොට මනුස්ස ලෝකෙත් බුද්ධ වචනේ තුල මේ ධර්ම විස්තර වෙනවා. ස්කන්ධ වශයෙන් විස්තර වෙනවා. ආයතන වශයෙන් විස්තර වෙනවා. ධාතු වශයෙන් විස්තර වෙනවා. මේ හැමතැනම විස්තර කරන්නේ දුකත් දුකෙන් නිදහස් වීමේ මාර්ගයත්.
දැන් එතකොට මේ දුක කරා මිනිසයා යන්නේ මේ සීමුලා වෙලා වීරිය නැතුව ප්‍රඥාව නැතුව මේක තේරුම් ගන්න බැරුව මේ දුකෙන් මිදෙන්නේ සී උපද්දවාගෙන සී උපද්දවාගෙන වීරිය ඇති කරගෙන තමයි දුකෙන් නිදහස් වෙන්නේ එතකොට එහෙම මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයේ අපිට ගමන් කළා අපි සීළු දිනාරත් මේ දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා සාදු සාදු